හරි අයිබෝන් ඉතින් ඔන්න පලවෙනි පාඩම අපි විඩියෝසිරිස් එක පලවෙනි විඩියෝක ඒවගේම දහායවසරි පලවෙනි පාඩම අරන් තමයි අදෑවිල්ලඉන්නේ සම්පූර්ණෙන් එ මේ පාඩම කතා කරන්න ඉතිං ඒ රෑදමන් ්‍රයිගල ෙකොඩ ඇදන්න ස්කීම් රකෝඩ් මට ර කරගන්න බරි වුුණා ඉතිං අද උදේ පටන්ගත්ත වැඩේ කරන්න ඉතින් එෙනං අපි පාඩමස්රහට කරගෙනම මේ ලොක කරගන්න වැලටත පැහැදිලිව පේන්න ඕ නිසා ඉතින් මේ පාඩමි කතා කරන්නේ තොරතුරු හා සන්නිවේදන කියන මාතෘකාව ගැන ඉදි මේ පාඩම කිත්සරහට කතා කරන් ගන්න කලින් ම කියන්න පාඩම මොනවාදි කතා කරන්න කියලා මේ පාඩමබි කතා කරනවා දත්තයක් කියන්නේ මොකක්ද තොරතුරක් කියන්නේ මොකක්ද පද්ධතියයක් කියන්නේ මක්ද තොරතුර පද්ධතියක් කියන්නේ මොකක්ද ේ අපි එදිනදා ජීවිතය දක්නට ලැබන්න තොරතුරු පද්ධති. ඉඩ පසේ තොරතුරු පද්ධතියෙන් අපිට දෙන තොරතුරු වල ගුණාත්මක බව. ඒ ගුණාත්මක තොරතුරේ ලක්ෂණ. ඉඩ පස්සේ මෙ තොරතුරු හා සං්‍යවේදන තාක්ෂණය කියන මාතෘකාවසම්පූර්ණ මාතෘකාාව ගැනම් මේ තොරතුරු හ සං්‍යේදන තාක්ෂණය කොහොමද විධ ශේෂ්‍රවරලේ ඔදවන්නේ කෙනක ගැත්. තොරතුර හං්‍යවද තාක්ෂණය එමනත්තං ඒක බේස්වල හැදිච්චි පරිගැනකය. කොහොමද ආරම්භ වනේ සහ මේ වෙනකොට පරිගයේ තියෙන තත්ත්ව එවගේ පරිගණක පරම්පර. මෙන්න මේ තියන විෂය කොටස තමයි මේ පාඩම තුළ කතා කරන්න හරි ඉදින් ඒ කොටසස්වාට තේරුම් ැතිනට ගන්ගඩපා අපි ඉස්සරහටම්. මුලින්ම දත්ත සහ තොරතුරු කියලා මෙන්න මේගේ මාතෘුගාවක් තිෙනවට බලාගන්න පුළුව. හරිද. ඉදින් අප පාඩම ොරතුර සන්න විවර තාක්ෂණය තොරතුර සන්න්න වෙත තාක්ෂණය කිය මොක්ද කිය හොයාගන්න කින්ි තොරතුර කිය ොක්ද කිය හොයාග න්න න මොකද අපිතොම ොරගන්න මොක්ද කිය දන්නත් සම්පූර්ණනෙන්ම අපි හොයාගන්න වි හ මොකද ොතුර සන්න්නවෙදර තාක්ෂණය කියන්න කියෙල්. ඉතින් පලවෙෙනක දත්ත මොකක්ද මේ දත්ත කියන්නේ. හැත්තරම දත්ත කියන්නේ මේ තොරතුරුවල තැනුම් මේකක ඒ කියන්නේ මේ දත්ත එකතු වෙලා තමයි තොරතුර හැදදිින් මම මේ දත්ත කියන එක ඔයාට පැහැදිලිගොත් හමනට තමන් දත්ත කිය නිර්වාශනය කරත් නිර්වාශනය කන දිය මයි මේ තියෙන් වඩුවෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු රූප වගේ දේවල්වොලට තමයි අපි දත්ත කියලා කිය එතකොට මේ දත්තවල තියන ප්‍රධන ලක්ෂණය තමයි වෙන්ඩුවෙන් වශයෙන් ගත්තරවස්ස සිදු අර්ථයක් දෙන්න බෑ ඒ න්නේ අපිට කිසිම තීරණයක් ගන්න පුළුවන් විද්‍ය කිසිම දෙයක් මේක ඇතුළන හැබැයි මේ තොරතුරු කියන එක ඊට හත් පසිම වෙනස්. මේ දත්ත යම්කිසි ආකාරයකට සකස් කරලා තමයි මේ තොරතුරු නිෂ්පාදනය කරන්න. දත්ත යම්කිසි ආකාරයකට සකස් කරලා තමයි මේ තොරතුරු හදන්න ඒ කියන්නේ. පදන්න ඔයාට දත්ත ඕනි වෙන. ඉදින් මේ දත්ත තොරතුරු ආකාරයට නිකම්ම පත් කරන්න බැ යම් කිසි සකස් කිරීම කට ලක් කරන්නන්න ඉතින්මං උදාහරණයක් එකට පෙන්න්නන්නම් මෙන්න මෙතන තියෙන පලවිනි උදාහනේ ස්ර භාගයක්ති නනි ස්කොල වාර්ය භාගේක පසල් වාර්යභාගයක තියෙන නම් කැනකට සහභාගේ විච්චයගේ නම් ලකුණු මෙතන දීලා තියෙනවා හරිද ඉතින් මේ නම් ලකුණු නික මෙහම වෙනවෙනම දුන්නට ඔයාට කිසිම අර්ථයක් ඒේගේ නෑ යාට කිසිම තීරණයක් ගන්න බෑ. නමුත් ඔයාට පුළුවන් මෙන්න මේ ආකාරයට වගුවක් වගේක් හදලා එයාගේ සාමාන්‍ය මුළු ලකුණු වගේ දේවල් සකස් කිරීමක් මගින් හොයා ගන්න සහ ඊට පස්ස අපිට. ීරණය කිරීමක් කරන්න පුලුවන් කෞද පන්දිය පලවෙෙනිය තු මෙන්න මේ කතන්දරේ තමයි දත්තාහා තොරතුරු කියන්නෙ සහ ත් තොරතුර තියෙනගීමට වැදගත්ත කිය කත පැදිල නතම මෙන්නදියටට පැහැදිලි කරන්න මම මෙතර දීල තියෙනවා දත්වලට උදාහරණ කිහිපයකුයි තොරතුරව වලට උදාහරණකයි හරිද ති මේ දත්තවල් දාහනයක් තිෙන මෙන්න මෙතර තියෙනවා පොත්් නිෂ්පාදනය කරලා විකුණන එක් තරා ආයතනයක ඒගොල්ලන් තිය ත්ත ගොලගාව දෙන නිමැවුම ස ඩොලර්මාක එක ආදායම පණහා මෙන්න මේ වගේ කිසිම අපිට වෙන්වෙන් වශයෙන් ගත්තට පස්සේ තේරුමක් දෙන්න බැරි මේ වගේ එක වර්ෂ්‍යන ට පස්ස ල්ලක්කං සලකුණ වගේ දේවල් තමයි මෙදන තියන්නේ නමුත් ඒක යම්කිසි ආකාරයකට සකස් කිරීමක් කරලා මෙන්න මේ විී ලොකු තොරතුරක් අපිට අවශ්‍ය තොරතුරක් ලබා ගෙන තිෙන ඔන්න බලන්න එක මෙන්න මේ වගේ දත්තඩිකාවිි සකස් කල් හදල යෙනවා පොත් පණහක් නිපදවා පොතක් ඩොර් විස්සබැගින් පොත් සියල්ල විකුණු අතර එම පොත් සියල්ලම සඳහ සිදූ පිරිවැය ඩොර් විසි තුොනක් විය එදින ආදායම ඩොල් දාහක් වූ අතර ඉදින ලාබය ොර් නවසය හැත්ත හතක් වවෙේ ඉතිං මම ඩොල් ලුණන ගත වලට සලකනකුත්ම මේකට නගල පන්න ද රස් කල ගත් ැ රපියල් කියෙන ගත්ේ මේ වශනයක් ියයටට වැට හිත හින්ද ම මේ ඩොල්ලක්ුණ ත්තය කියෙන වැඩ හිතන්නො ඉදින් මෙ තොරතුරක් කියන්නේ මෙන්න මේ වගේ දිංහට මේක දිහා බලලා පුළුවන් තීරණයක් ලබා ගන්න මේක දිහා බලලාපිට තීරණයක් ගන්න පුළුවන්. උදහරණයක් විදියට මේ දිහාවාට බලලා මේ මේ විදි ලොකු ආදායමක් අරන්තියනවා ඒ නිසා අපි මේක ස්දිරියට පවත්වාගෙන අන්්ඩෝනිි. ඉඩවස්සේ ආද දවසේ ලාබේ මෙච්චරයි මට අද මේකින් වි ලාබයෙන් කොටසක් අද බට ගන්න පුළුවන් ගැනිලි කරන්න පුළුවන් මේ වගේ දේවල් ගන්න පුළුවන් ඉතිරි ම මෙතන මේ ත තුර ීරණ ගනීමදී වැදගත්වේ කියර දාලා තියෙන අප අම්සි තීරණ ගන්න में තොරතුර වැදගත්ය නිසා උර වි කගත්ෙ දැ තරම කිය තිෙන පොත් සියල්ල විකුණු අතර කන්නේ න පොත්්සිියල්ල විකිලා තියෙනවා තව ඉල්ලමක් තියෙනවා ඒ නිසා හිට දිනේදී පොත් හැටක් නිපදවන්න මේගල තීරණ කන तोක මේ තීරණය ගත්ते මෙන්න මේ තොරතුර දිහා බලලා හරිද ඉති මෙන්න මේ නිසා තයි ගැන අප තොරතුරු තීරණ ගැනීමේදී වැදගත්तेෙන ගේ රි අපි ස්සරට කතා කර කරමු මේ මෙතන උදාහන දල තියෙන ඇති ම පැදිි කරන්නන්නේ න්නේෑ මකක්ද හරිම සරලද ඇතිෙන මේක කියලා තියන්නේ මෙන්නම පින්තුර වෙනවෙන බැලුුවන් අපිට මේ පවුලක් කිය ොයා ගන්න බෑ නමුත් මේක යම් ිසි ආකාරයකයට පිළිවලට සකස් කරලා මේක පවුලක් කියලා අපිට නිගමනය එකට එන්න පුළුවක් කියල තමයි මේ උදදාහර එකින් කියෙන් නොමුත් ම උදාහරන දෙක ඔයාට චුට්ටක් පහැදිලිවක් පැහැදිලි කරවා සහ ඔයාට මම එක කරලක් පෙන්න්නනවා හරිද ඉදි මෙතර තියෙනවා ජති ැුරුම් පදක් ටත් විට ඒ සංකය වඩබෙනම සැලකූ විතා අර්ථයක්ම මැසේ පෙෙනුදඒ කියන්නේ කවුරයාටයිඩට කාඩ නම්බේ එකක් දෙවා හෙමනැත් අපි කියෙන චාතික හැදුුණුම් පත්තාංකයක් දෙනා අංක නමයයක්හීකරක් තියන නැත්තන් දැන්ගෙනේ වඩ අංක ොහත්න මේ දිරනතිෙන මේ විදිර දුන්නට පස්සේ ඔයාට මේක නිකම් දත්වයක්ක් විතරයි යාට මේ දයා බැලුවම නිකංක ගොක් ඉංග්‍රීසිය කුරක් රරි අං ගොඩක්විතරයි මේකින් පේන තිී මුත් මේක යම්කිසි ආකාරයකට සකස්කරොත්තෙම ඔයාට යාගේ ඉපදිච්චි වාර්ෂය ඉඩ පස්සයයා පිළි කෙනෙක්ද ැහැනු කෙනෙද යාගේ උපන්දිනය සම්පූර්ණයෙන්ම ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ යම්ගෙසි සකස් කිරීමට ලක්කරොත්හෙම මෙන්න මේ දත්තය තරම මෙතන දත්තය වෙන්නේ මෙන්න මේ අයිඩ නම්බ එක ඉ පස්ස මේ දත්තය සකස් කිරීමට ලක්කරලා ඔයාට පුළුවන් එයාගේ උපන්දිනය ඉඩ පස්සයාගේමකද Gender, ataya, da, female, da, e, pa, hara, me, ෙ එහන තෑ මේේල්ද පිමේල්ද පිමිද ගහැන් උද කියලාවගේ දේවල් බලාගන්නම උදාධාරයක් විදිරයක කරලා පෙන්න්නන්න මං මේකන්ගේ කොපි කරගන්නවා මෙතන සොරිබොගන්න මිස්න් ගග ගතේ චරිි පශ්නයක් තියම කොපිර එක ගනන් ගන්නෙප හරිවම කොපි කරගන්න කොපි කල්ල වෙල්ල මෙන්න මෙතර තියෙන පොඩි වෙබසයිට් එකක් මේකටවාට අන්ඩ පුළුවන් ගික්.් ආසියා ල ලැබ් ල් න්නසී කියල මෙන්න වෙබ්සයිටේ හිල්ලවාට මේ මෙන්නයිසසි චේක එකක් බලාගන්න පුලුවන් ඉදිී මම මෙන්න මේක පේෂට කරන මෙන්න මෙතන දී මෙන්න මෙතනක ෙේට කරලා මෙන්න මෙතන චෙරරට් කෙන ට්න එක බෝගකමන්වාඩ බලාගන්න පුලන් එයා එදස් නම් සියය හැත්ත හතරේ ඔක්තෝම්බර් තුන තමයි ඉපදිලා තියෙන්නේ මෙයා පිරිමි කෙනෙක් කියලා අපිට මේක නිකං අගගොඩක් වගේ පෙෙනුනට මේකින් අපිට ලොකු තොරතුරක් ගන්න පුලුවන් මෙයා කොවද ඉපදිලා තියෙන්නේ ඉරවාස්සේ මෙයාගේ ජෙන්ඩක මොක්දගේ තවරතුර ගන්න පුළුවන් හරිද ඉ මෙන්න මේක තමයි දත්තහා තොරතුරු කියෙ එකේ වෙන්ස හරි දොර දත්තාහා තොරතුර කියන්නේ ොමක්ද කිය දැන් ඔයාට පැහැදිලි වෙලා තියෙනවා. හරි තොර දැන් අපි දන්නවා දත්තයක් ගනු කුමක්ද කියලා. තොරතුරක් කියයනු කුක්ද කියෙලා ො අපි දත්තාක් යනු කියෙලා කියන්නේ දත්තයක් යනු වෙන්වෙන් වශයෙන් ගත් කල කිසිදු අර්ථයක් දීමට නොහැකි ඉලක්කම් ඉඩබස්සේ වක්ෂන සලකුණු. වගේ දේවල්ල එකතුව. හැබැයි තොරතුරු කියන්නේ මේ දත්ත එකනකට සම්බන්ධ කරලා සකස් කිරීම කර ලක් කරලා මිනිසාට තීරණයක් ගණඩ පුළුවන් යමසි දෙයක් කදනවාද අන්නේකට තමයි තොරතුරු කියන්නේ. හරිදැගි දත්ත සහ තොරතුරු කියන දේ ගැන දන්න. ගිලඟට අපියන්නේ එකේ දෙක කොටසට තොරතුරු ප්ධති තොරතුරු පද්ධතියක් කියන්න කලින්ගි පද්ධතියක් කියනෙම ගක්ද කියෙනලමුද. පද්ධතියක් කියන්නේ. ඔයා මොක්කර නිශ්චිත වැඩක් කරගන්න සංගටක ගොඩක් එකතු වෙලා ක්‍රියා කරන මක්කරි දෙයක් හැදුවොත් අන්නන්නේ එකට තම පදධදියක් කිය ඔයාට යම්කිසි නිශ්චිත කාරයක් එකට එක කරගන්න කැ යම් කිසි නිශ්චිතකාරයක් කරගන්නයා සංගටක කිහිපැත් එකකට සම්බන්ධ වෙලා ක්‍රියා කරනවනම් ඒක අපි පද්ධතියක් කියලා කියෙනවා ඉති පද්දියක් කියෙකෙම පොඩක් සරලවය හැඳින්න්නුවේ ඉතින් ආ දන්නවා දැන් මේ අයි ස්තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සර ගොඩක් අතින් පයින් කරපු දේවල් පෑනක් පැන්සලා පාවිච්චෙන් කරපු දේවල් දැන් කම්බියවට පාවිච්චි කල්ල කරනවා. උදාරණයක් විජාපි ගණිත කරම උනත්බි දැ කෙලිම් අතින් ලිය එකතු කිර මඩ කරන්න කලින්ම් ෝර්න් එක කල්ුලේට එක ගත්ත එකතු කරන අඩු කරන ටි කරන කියිය. ඉටන් මේ යි ශේෂේ දියුණුවත් එක්ක තමයි මේ සියල්ල සිද්ධ වෙලාදී ඉටින් මේ ඒ විදිිය දත්ත එකතු කල තොර තුර බෞඩ පත් කරන්න. ට තමයි බි තොරතුරුද්ධදයක් කිය හැරද එතකොට තොරතුරු පද්ධතියක් කියනෙ ගවට නිර්වචනය කරන්න කියලාවා කිව්වත් එහෙම අපි ියන් ඕන දත්ත තොරතුරු බවට පත් කරන්නේ තොරතුරු පද්ධතියගෙන හෙමනැත්ත දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය තොරතුරුද්ධතියග කියෙල ඉන්න බොන්.ඉදි මේ තොරතුරු පදධදක අපිට කරන්න පුළුවන් අපිට හෙමනැත්ත කරන්න පුළුවන් දෙවල් ප්‍රධා වශයෙන් දෙගත් තියෙන උදාහරණය තම ගහරණයක් පවිදිහටද දත්තොත්හෙම කැල්වලේට එකම අපිට පුළුවන් මේකට දත්තා ආදාානය කර. හරිද උදහරණයක් විදිර මම පහ එකතු කිරීම හත කියලා දෙනවා. එතකොට පහ කියන්නේත් එක් තරා දත්තයක් එකතු කිරීම කියන සංකේතයක් එක්තා දත්තයක්. ඉට පස්සේ හත කියන ඉලක්කමත් එක් තර දත්වයක් අපි මේක දෙනවා කම්පියර මේ කැල්කිේට එකට. ඉඩරි මේ දත්තත් එයා යම්ගිදි සකස් කිරීමට ලක් කරලලා මේ අපිටඔවට්පුුට් එක එහම නැත්තම් ප්‍රිධානයක් දෙනවා පිළි තුළ දොළහයි කියලා. එතකොට මේක අපි දත්තා ආධානය කරා අර විදියට අංක සහ සලකුණු අපිට ප්‍රතිධානය කරන්න ඒගොල්ලො එක උත්තර. එතකොට වා දන්නවා මෙන්න මේ තොරතුරු පද්ධදිියයට අපිට දත්ත ආධානය කරන්න පුළුවන් සහත් තොරතුරු පද්ධදිය විසින් අපිට තොරතුරු ප්‍රතිානය කරන්න හොඳට මතක තියාගන්න අපි ආධානය කරන්නේ දත්ත යාගොල්ල ප්‍රතිධානය කරන්න අපිට තොරතුර මේක තමයි මතකතියාගන්නු ට හමදරව ඔයාටම මේ තොරතුරු පද්ධ තියකද ඔයා හිතන්න ඔයා තොරතුර පද්ධතික මක්කරි දත්තා ආධනනි කල ප්‍රතිධානයක් ලබාගන්න. උදාහරනයකිදර හිතනවා මොකක්කරි කැම්පියර්ගේ මොක්කරි වැඩක් කරකොට බොඩක් සොෆ්ටයාවලෝ අඩ පුළුවන් එක සේව් කලා තියන්න ඒන්නවාට ඩේට සේව කරලා තියන්න පුළුවන් උදාරනයක්ක් විදරප මොක්කරි ඩුව ඩක් මට එක ටයිප කරොත් මටක සේවු කරලා තින්න පුළුව.ඉඩවස හප ඕනි ලාට එක ඕපන් කර ඒකවැටකට තුර පව කරග යන්න පුල න් මේ තොතුරුද්ධතියක් ගත්තොත් හෙම අන්නේ කාරයෙන් දෙකත් මේකරනවා එතකොට අිගත්ොත් එහෙම මේ තොරතුර පදධතියක ප්‍රධාන කාරය තමයි දත්ත ලබාගන්නවා ඉඩබස්සේයම්කිසියාආකාරකටේ දත්ත සකස් කරනවා ඉඩබස්සේ ඒව සුර කලා තියාගන්න එකන්නේ සේව් කල්ල තියාගන්න සහා වශ්‍ය විට තොරතුරු එලියට ලබා දෙනවා මෙන්න මේක තමයි තොරතුරු පද්ධ තියක තියන ප්‍රධාන කාරණය හරි ඊළඟට මෙ මේ පින්දර ලන්න මේක දයන්නේෙ දත්ත අපි ලබාදන්නේ දත්ත මෙතනදි සකසා සකස්රන දත්ත ඇමිසි ආකාරයකට ඒවගේ මේක ඕනියලාට ගන්න බුලන්විදිර සෙවුගල්ල දයවා. ඒවගේම ඒක අපි හදබු දත්ත ටික, තොර දුරබව පත්කර පුටික පට තොරතුර ප්‍රතිධානය කරන. මෙන්න මේ එක තමයි මෙන්න මෙතරින් කියන්නේ. තො ද මේ කරපු දේවයිල්ලඩින් අපට පතා කරන්න තිෙන්නේ ආදාානය කියන්නේ මොකක්ද ප්‍රතිධානය කියන්නේ මොක්ද කියලා පලවෙනි ප්‍රශ්නය විදියට. ආදාානය කියන්නේ. මොනහරි දෙයක් පරිගනකට හෙමනත්ත තොරතුර පද්දිීක ඇතුළත් කරවන අපි ඇතුළත් කරවන දත් අපිඒකරගෙන ආදානයගල් ප්‍රතිධානය කියන්නේ ඒ යම්කිසි පද්ධතිය මගින් අපිට ඒගොල්ල දෙනවාඒ එකන්නේ උදාහරයක්කි දනෙවාම අරවිදි හවත්තහෙම මේ පහ එකතු කිරීම හත කියලා මම ෙේට ඉන්පොට් කරත න දානය කරත් ඒගොල්ල අපට ප්‍රතිධානය කරනවා අංන්කය ොලහ තමයි උත්තරේගේෙල් ප්‍රතිධාන කියනන්නේ කම්ුටර එක හෙමලත්තමක්කර පදදිියයක් අපිට එලියට දෙනමොර තොරතුර තමයි ප්‍රතිධානයක පද්දයක් කියනම පද්ද කියලබි කලින්තාග ටුකර ගැනීමට නිරන්තර අන්තර්ක්‍රයා කාරිත්වයෙන් යුත වන සංගඩග සමෝහක එකතුුවක් මේ එකකතමයි අර පද්දියයක් කියනෙගේ බැරෑරුම්ම නිීර්වාශනය රට ොරදුතුර පද්ධදිියයක් කියන්නේ අපේ සරලා කතාගර දත්තතා තොරතුර බවට පත් කරන පද්ධතියක අපි කියෙනවා තොරතුරු පද්ධතියක් කියලා. ඉළඟට තොරතුරු පද්ධතික ප්‍රධන කාරය ගැන කතාකරො. තොරතුරු පද්ධතියක ප්‍රධාන කාරය කියන්නේ. දත්තා ආධානය කර හැකිවීම ඉඩවස්සේ දත්ත සකස් කිරීම ඉඩවස්සේ ගබඩා කිරීම සහත් තොරතුරු ප්‍රතිධානය කිරීම කියදී තමයි තොරතුරු පද්ධතියක ප්‍රධාන කාරයවෙන්නේ ඔන්න ඔය කොඩක් හතර තමයි අපි මිත්තන්ට වෙනකක් ඉගෙන ගත්තනම්. අපි ඇතුළට එකැන් අපේ මොලේට දාගරන්න ඕනිි කරනට හළඟට ඉදිරිදා ජීවිතයේදී මෙවැනි බහුලව භාවිතවන පද්තිී ගැන ඉදිරිදා ජීවිතයේදී අපි පාවිච කරන තොරතුරදධි හිපයක් තමයි මෙත ද දින හරිම සරලායි මෙතන තියෙන ොරතුර බද්ද ටිහරද ඒ කියන්න අපිට මේක පුළුවන්ගන්න ඕනේ අපි යම්කිසි ආකාරයකට දත්තා ඇතුළත් කරනවා ඒ ඇතුළේ සකස් කිරීමක් කරන යම්කිස වුට්පුට් එකක් අපිට දෙවා තොරතුර යෙුණාද ඔන්න වෙන ඔන්නො ආකාරයට සිද්ධ වෙන අපි දින ද පාවිච්චි කරන ඉක්තර ආකාරය උපරන්න හැමනත්තන් පදධ ති කියන්න තමයි මේ කතාරන්න දිනම මෙතර තියෙන පද්දි එක් එකයි දෙකයි තුනයි හතරත් තියෙන අපි කතා කරනමු එක පලවිනිකේනං ATM මශින්නේෙ හරම ඉක්මින් කතාකරම් එක ඉතින් ඕට පුොළුවන් ATM මසිින්නේ එකට ඔයාගේ ATM කාඩ නමත ේවිට කාඩ යකර ක්‍රබි කාඩයක්ක්කාරි රිට කාඩ එකතිදක් ඇතුල්ට කරදාලාවාඩ පුොලන් ATM ඒක තිනවා අක ටයිප කරන්න පුලන් කකි බෝඩ්ඩක්වා ඒ එකින් වගේ පිනංක වගේ දේවල් ගැවට පස්සේ ඒක තමයි වගේ ආධානවා දේට තමයිඒ ආධානය කර ඊට පස්ස ඒ මිකින් කම්පියට න බැංක පද්ධදි අත්ේක කනෙක්ට ලායිවරලා බැංකු පරික පදදිියත්ත කනෙක්ට ලවරල ඒක තියන දුොඩිකාපිට ඩිස්පලේකෙන් පෙන්න්නන ආවායාගේ ගිනු මේේශේෂය මෙච්චරක් තියෙන ඒවගේ මවාට මේක ලබාගණ්ඩ පුළුවන් මෙක්චර ශේෂයක් තියවාගේ තොරතුරු පෙන්න්නන ඕන්න එකත් අප ඉදිනද භාවිතා කරනෙක් තර තොතුරු පදතිය. ඉළඟට මේ ඇගලි සලගුණු යන්සේ මේකින් කරන්න වාල දැකල ඇති ගොඩක් ස්කෝල්ල ෆස්ස එකෙක්්ද තිෙවා සමහර පසල්ලල නැතිතව ඇති ඒවගේ ගොඩක් රාජ්‍ය අතන හෙමනත් පෞද්ගලිකෝ ලොක ්‍යාරල තියෙනවා ආපු වෙලාව සහ ගිය වෙලාව සටහට කරන්න මෙන්න මේගේ ඇගිලිස් සලකුණු යන්ත්‍රය හරි ඒකින් කරන්න තිනෙන මෙමයි වා දත්තයක් විතර මේකති පවිච්චිරන්න වාගේ ඇගිල් ය ඇගිල්ල පවිච්චකට පසේ ඇගිල ති ිංග ෆින්ට එකක් යා ඔයා කව්ද කියල යිඩන්ටිෆයි කරගන්න තොර මේ කොටස තම සකස් කිරීමට එන්නේ. ඔයා කෞද කියලා ගොල්ලෝ යිඩටිෆයි කරගෙන ඒගොල්න්ගේ ඩේට බස එක ඔයා ආපපු වෙලා නත්තන් ගියපු වෙලාව ඒ දාන. ඉර පස් අපිට තොරදුර ලබාගන්න පුලන් ඔයා කොයිවෙලාවටද ආවේ ඔයා කොයිවෙලාවටද පිට වුණේ කියලා තකොට මේගේ ආදාානය වෙන්න වගේ ඇංගිල්ල වගේ ඇිල් ඇගලි සලකුණ ඉට පස සකස් කිරීම වෙන්නේ ඔයා කෞද්ද කියල අඳුරගෙනේ අදාළ වෙලාවගේ වෙලා බහෝ ඔයාගේ අනම්මයිස් සහන්ගේ වෙලාව සකත් කරලා එක දැමීම ඉ වගේම තොරතුර වෙන්න ඔයා පැමිණ වෙලා පිට විච්වෙේලාවේ අපිට බලාගන්න පුළුවන්ග වෙනේ හරි ඉරන්ගේ මගක් QRවර් සිටම එකක් ද වර්ටම එක ගෙන හැමදන්න ොද අර ඉන්නන කදන්දර වෙන්න QRවර් ිස්ටම්ම එක නි. මේක ආදාාන ක්‍රමේ තමයි කැමරාව හෙමනැත්තම් පින්තූරයක් මගින් තමයි මේක දත්තා ආධනය කරන්න හරිම සල්ලයි වඩ කරන්න තියන්නේ පොට එකක් ගන්න මේ QRවවා කොඩ් හමැත්න් කැම්ම එක අල්න්න විරයි දී නැල්වට පස්සඒ ටක්්ගල අපි දැස් දෙෙ ඒ තිය ොරතුර කියන්න බෑ හැබ ෆෝර්න් එක ඇ් එකකින් හෝ වෙන මොක්හරි කිවවාර් කෝඩ් එක ඩිකෝඩ් කරන්න පුළන් මැශී හකින් එක ටක්්ගල විකේතනය කල්ල හමනත්තන් ඒක තියෙන ොරතුටික අරම් අපිට පෙන්න්නවා අයිති ඒක තමයි මෙත්තන වෙන සැකසීම සහ ප්‍රතිධානය. හරි එළඟට මෙන්න මෙතන වෙලඳබොට තොරුතුර සකස් කිරීම කෙක් වෙළඳබර කකරතුර සකස් කරන කියන්නේ මෙතනත්වෙන්නේගේ කතන්දර ඇතම මංගර කලින් ගත්තු ධාරයගේම මිලදී ගැනීම විඩ පස්සේ විකුණුම් දහදාහයි වර්ෂය ධාතුන දාහතර මේමගේ කිසිම තේරුමක් නැදී දත්තික් ති පට නික බැලවර පස ොකක් තේරෙන්නේ නිකං අකරටකයි වචන ටිකයි ඉ පස්සේ වර්ෂ ටිකොයි අංකටිකොයි තමයි දී හැබැයි ඒක යංගිසි ආකාරයට සකස් කරලා මේ විදිේ. ොරතුරක් අරගෙන අපිට තීරණ ගන්න පුොලුවන් හරි මෙන්න මේක තමයි මෙන්න මෙතරින් කතා කරලා දන්න එතුට දැන් අපි කතා කරා ඉදින්දා ජීවිතයේදී භාවිත වන තොරතුරු පදධති ගෙන ඒවගේ මේවා ඒ වගේ ඇතුළෙද වෙන්නේ මොකක්ද එතනින් ආධනයමකද ඒ ප්‍රතිධානයමොකදයේ සකසන්නන්නේ කොහොම දෙක ලැබි කගතා කර ඒවගේ මතව සිිටම එක කතමයි වර් කෝඩ වගේම් සිිටම ගතමයි මේ බාකෝඩ් කියන්නේෙ ාකෝඩ්නෙගේ QRවකෝඩ් කියන වෙනස තමයි මේ එක වෙල් රී විදිරදින්නේ හරක ෙම කොට්ු කොටු විහරදන්නේ හර අනිත්තක්ක කිවවාර්කෝඩ් එකක ඕනිි පැත්කට වැඩ කරන්නවා නමුත් මේ බාකෝඩ් එක හොරිසන්ටල් විතරයි වැඩ කරන්නන්නේ ඒ දිර ගන්ටේ පැත්තර අල්ලන්නන අන්න එක තයි ද ප්‍රධාන වශයෙන් හද හතුොර අදන්න බාකෝඩ් එකෙන් ඔයා මොක්හරරි ප්‍රඩක්්ටහක් මකරරි සුපමාකටෙහිමගේ මිලදිගත්තොත්තහෙ ඒ බාකෝඩ්ඩ ඇතින ඔයා ගන්න මේක පැකට්ටගේෙ ඔ ඒක ටක්්ගල ඔයාන මේ කැශය එක අල්ලනව ටක්ගල බාකෝඩ් ්‍රඩ කරන මැසිින්නේකට ඇල්ලුවට පස්සේ ඒක තියන බාණ්ඩේ නම්ම එක ගාන ඔටෝමැටිකලි එන්ටේ නොයිති ඕක තමයි බාකෝඩ්ඩකින් වෙන්නේ හැබැයි මේ ස්B නම්බ එකහම නැන් ඉටනශනලල් ස්ටන්ඩ් බුක් නම්බ එකින් වෙන්න එකනෙමේ ට පොතක් ුනික්ලි යිඩටියි කරගන්නේ කියන්නන්නේ මේ පොතමයි කියලා ඔයාට හඳුනාගන්න පුළුවන් එක් තර නම්බැක් තමයි මේ මේක තියෙන නිසාම පොඩ්ඩක් ඔයාලට හඳනා කිව්වේ වට බොලන් ස්BNන් කියලාහමනතන් ඉන්දර්නල් ස්ටයින්ඩ බක් නම්බ කියලා ගූගල්ලෙ සචයදන්න ඔයාටේද ගන තොරතුර බාගන්න පුළුවන්හරදි වැඩිය ඉන්නන්නේ නෑහ ඔයාි කියන විභාගෙටවට පෝඩක් තකතියාගන්න ස්BNන් කියල තියෙන්නේ. පොත්වල මේ පොත්ත මුොක්ද කියලා හරිට හඳනාගන්න තමයි මේ එක තියනෙ කියෙෙනලා මතකතියාගන්න හරිද. හරි ඔන්න දැන් අපි කතා කරා මෙතන තිය තොරතුරු පද්ධ තියක තියන කතන්දර ටක අයට බස්සේ තො දින දභාවිතවන තොරතුරු පද්ධ ති කියයෙන කතදටි කතා කලා හරි. ඉළඟට දැන් කතා කරන්න ය තොරදුරු පද්ධතියකින් අපිට තොරදුරු දුන්නට වැඩක් නෑ. අපිට හැම තොරතුරකිින්ම තීරණ ගන්න පැම්මකද හේතුව ඒ තොරතුර ගුණාත්මක වෙන්න ඕන. හරිද. ඒ තොරතුර අපිට තීරණ ගන්න තරන් සුදුසු වෙන්න ඕන. ඒක තොර තොර ගුණනාත්මක වෙනගේෙන තමයි අපි හඳනාගන්න හැද. හරි. ඉතින් මේකිමඔ පපොන් ප්‍රස්සන්ටේශන්න එකට හපවමං මඩ යාාන්නන් ඒගේ. තීරණ ගැනීම සඳහා ගුණාත්මක තොරතුරක් භාවිතය කියන කතන්දරේ තමයි අපිට කතා කරන්න තියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපි කොටස් පහක් පාවිච්චි කරනවා තීරණ ගැනීීම සඳහා ගුණාත්මක තොනතුරක් භාවිතා කරන්න හරිද. පළමින එක තමයි අදාල බව. මම මෙන්න මෙතන පොඩි ඩිස්ක්‍රපෂන් එකත් දිීල දෙනෙන ඔයාට මෙන්න මේක පැහැදිලි කරන්න හරිද. මීගමෝ ප්‍රදේශය ජීවත්වන දීවරයකු සඳහා ද සවස හුදුව ෑමට තරණය කිරීමට අවශ්‍ය වී තිබේ. ඒ සඳහ ඔට අධ දිනේ කාලගුණ තත්ත්වය දැනැනීමට අවශ්‍යව තිබි ඔන්න. වරය කන්නාය දීවරයට අද දවසේ කාලගුණය මොකරවාගේෙද කියල හොයාගන්න උමනා කරලා තියෙන අද දවසයායට මුූද යන්න හො තත්වයක් තියෙනද කියෙන දැනගන්න හරිද ඉති ඔය එයා මේකට තොරතුරු ගන්න විදිහ සහය තොරතුරේ ගුණත්මක භාවය කොයි වගේ බලපානවද මෙයාට කියනෙක තමයි දෙැඟිතා කරන්නය මේ අට තැ ලබෙනෝ යන්කිසි තොරතුරක් මෙයාට ඕන වෙලා තියන්නේෙ අද දවසේ කාලගුුණ තත්වය දැන ගන්න මෙයාට ලබා දෙනවා මේ මාසම ලගුණ වාර්තාවක්. ඇත්තරම මෙයාට ප්‍රෝජණයක් නෑ මොකද මෙයාට ඕනි අදවස කාලගුණේ දැන ගන්න විතරයි. හරි එතකොට මේක අදදවසේ කාලගුණේ තිබ්බොත් හොඳරම ප්‍රමාණවත්. ඒ නිසා අදාළ බවඒ වැඩිපුරදේවල් අදමාස මේවා ගිය අවරුද්ධ මේවා මේ අෞුරද්ද මේවා පිට ලැබිල වැඩක් නෙනෙ. ඒ නිසා තොර දුරා ගුණාත්මක වෙන්නනං. ඒක ඒ අදා පු් අදාළ පුද්ගලයට එක අවශ්‍ය වඩෝනනි කියැන්නේ තොරතුර. යට අදදාල වෙන්න ඕන වැඩිපුරවල් පල් වැඩක් නනෑ හරි හිළඟ එක. අංග සම්පූර්ණ බව. අංග සම්පූරර් බව ගෙන කතන්දර කතාගොරත්තිහ මෙයාට යම්ි තොරතුර ලබා දෙනවා. ඒ අංග සම්පූර්ණනෑ ඔයාගේ මේගල්ලන්ට මෙට ලැබෙන ොරතුර තමයි අද දවසේ ප කිලමිට හත්තක වේගෙන් සුල්ලග ලැබෙනවා මිචරයි මෙයායට ැබෙන තොරතුර මේ තොරතුර ඇත්තර මෙයාට ප්‍රමාාවත්වවෙන්නේ මෙයා දන්නන්නේ අද දවසේ වඩ දේවාදිය තත්වය දන්නේන. සේ අදවසේ වර්ෂාව කොයගේ දෙකල දන්න නෑ සුල තත්්‍යවවිතරයි දන්න. එතකොටමට හරි තීරණයක් ගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඉ තොරතුරේ නිවැරදි බව. කොයිච්චර හොඳට අගසම්බූර්ණවා දාලා තොරතුර ලැබුණට වැඩන්නෑ ොරතුර වැරදිනා නිවරදි තොරතුරක් ලැබෙන් ඕන හමනැත්තන් මෙයා මුූදරගේ යාඩ වස්සේ ගුණනාටුවක්කාවඩට පස්සේති නිවරයින්ඒ නිසාමයන්ගේ තොරතුර නිවැරදිව ලැබෙන්න්න ඕන. එතකොට තොරතුරේ නිවැරදි බව කියන එකත් ොරතුරක් ගුණාත්මක වෙන්න බලපාන. ඊළඟ එක කාලීන බව. කාලීන බව කියන්නේ. ඒ තොරතුර අබ්ඩේට පෙන්ඩ ඕන. උදාහරණයක් විදිට ඔයා හල ඇත්ති සහරක් කලාවට ඊයකිවොත් අද වහින්නේ නෑ කියලා සහරක්විට ඒ අදවෙදදි වෙනස්වෙයාතියන්න පුළුවන්. ඒ කියන්නේ මේ තොරතුරු ඉක්මනට අප්ඩේට් පෙන්ඩ් ඕන. හරිද ඒන්නේ ඊ කකාගුණ විද්‍යාව වලකොට යගේ බැලුගොලින් ීක්ෂණ කලා එකැ ලාගුණ බැලුුණොලින් රක්ෂණය කල කිවොත් අ හින්නන්නේ නෑ කියලා නමුත් ාග සමහරක් විට අද වහින්න පුළුවන්. ඒවගේ කතන්දර වෙන්න පුළුවන් ඒනිසා ටක්ගාල තොරතුර අප්ඩේට් පෙන් ඕන. ඉළඟ එක පිළිවැෑයාම වීම දැමේ දීවරයට ගිල්ල කාලගුණන විද්‍යා දෙ පර්මය තුරම හිිල්ල ගොල්ලඟෙන් වාර්තාව ගන්න යත් එහම එක වොක් තමාරුයි. එක්කෝ ඒටවස්සයගේ රූපෝවාහිනයට හරි යාගේ දුරකතනයට හරි අන්කිසි තොරතුරක් ලැබෙන්න්න ගත්තොත් එහෙත් එකන රූපවාහිනයට දුරකතනයටගේ තා ඉක්මින් සහ පහසුවෙන් ලොකු පිරිවයක් වියදං වෙන්නේ නැතුව අපිටඒ ලබාගන්න පුළුවන්ගේ තොරතුර ඇත්තටම ගුණාත්මක තොරතුරක් වෙනවා. හරි ඔන්න ඕක තමයි ගුණාත්මක තොරතුරක ලක්ෂණ වෙන්. එකතකොට ගුණනාත්ම තොරතුර ලක්ෂණ වාරෙන් අමතකතියගන්න ඕන අදාළ බව අංගසම්පූර්ණ බව නිර්වද්‍යිතාවය කාලීන බවසා පිරිවා ඇවම වීම. එතකොට මේ කතන්දර පහ අපි ලස්සන උදාහරණයක් එක්ක ඔයාට පැහැදිලි කරලා දුන්නහෙන. හරිද. හරි එදදා භාවිතන ොරතුරු පද්ති මොනවාද. කැන්දංගප මේ කතාර පොටිකේ මොනවාද මොලේතදගන්නනනි කරම මේ කියන්නද ඉද භාවිතයේ භවිත ොතුර පාදතම TMම න්දට පස ඇගලි ලකු මගින් වෙලාව පැමිණි වෙලාව පිටත්තු වෙලාව සටහන් කරන යන්ත්‍ර. මේ වගේ දේවල් ගන්න පුළුවන් ඉට පස්සේ ගුණනාන්ක ොරතුරු ලක්ෂණතම ඇි කලින් කතාකරාවගේ අදාල බවති එන්න ඕන තොරතුරු අංග සම්පූර්ණ වඩෝනේ.ගේම නිවැරදි වඩෝනේ ගළඟට තව ආ. ලන වෙන්න එක තොරතුර ඉක්මට අඩ්ඩේට් වෙන්න ඕනේ වගේ මේ තොරතුරු ලබාගන්න එක පුළුවන් තරම් අවුම්විිරිිවයකින් කරන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඔන්න ඔය කතන්දර පහ තමයි තොරතුරක් ගුණාත්මක වෙන්න අපිට බලපාන ලක්ෂන් හරිල් ඉදින් මේ පහවයා මුදර මතක දියාගන්න ඕේ. ඊළඟට දැන් තමයි අප අප ප්‍රධාන මාත්ෘකාවට එන්නේ තොරතුරු හා ස්‍යවේදර තාක්ෂණය කියන. ක්ද තොරතුරවා සවදන තාක්ෂණයගන්න. හරිම සරලායි මේ මත්‍රට මේමොකොත් මතකතියාගඩ ඔන්න මෙන්න මේ කොටස මතකතියාගන්න. තොරතුරවා සන්නවදන තාක්ෂණය ගන්න. දත්ත තොරතුර බවට පත් කිරීමටත් ඒවා ගබඩා කර ගැනීමටත්. හුවමාරු කිරීමටත් තාක්ෂණය විධකාරෙන් යොදාගැන මේ තොරතුරහ සවදර තාක්ෂණය නම්බේ හරි ඔයා මකතති ගන්න වාගගේ කවර හවුත් හැමැත වගේ පේපරිහවත් මක්ද තොරතුරු සවද තාක්ෂණය ගන්න. දත්ත. ොරවට පත්කිරීමට ගබඩාගර ගැනීමට හුවමාරු කර ගැනීමට තාක්ෂණය විධාකාරයෙන් යොදා ගැනීම කෙලා ය අඋත්තරෙලිවොත් යාට සම්පූර්ණ ලකොනම ලැබෙන හරි. එතකොඩට අපි දැන් කතාගරා ප්‍රධානම ආර දත්ක් ැනම කද ොරදුරක් කියයනමද වගේ තොරතුරු පද්ධතිමනවාද ජනදා භාවිතයේ දී විතාව තොරතුරු පද්දි සහ ගුණාත්මක තොරදුරක ලක්ෂණ කියන කතන්දර පහ කතාගරා. ඊනඟට අපිට කතා කරනතින්නේ. තුරහා ස්‍යවේදන තාක්ෂණය විධ ශේෂත්‍රවල කොහොමද යොදාගන්න කියන එක ගැන් හරි මේකොට ඇත්තරම් ගොඩක් ලේසි කොටසසා කඇත්තරම මේ ගොඩක් පිටු ගනක් පිරාවට තිබුණනාට ොඩම්ම ලේසි කොටසක් කරද ඉති තොරතුරහා සවේදන තාක්ෂණයහමනැත්ත අප කියෙනවා යිට මේක විවිද්ධ ශේෂත්‍රවල කොහොමද යොදන්න කිය තමයි මේ කොටසිං කතා කරන්න තින් හරිද ති අපි මේක පිටු දහසයක් විිතර තියෙන මේ කොටස අපි පොඩි පවපොන්ට් ප්‍රසන්ටන් එකකින් තමයිකි ඉක්ස්ේන් කරන්නේ යන්නේ නමුත් මේස ඇතුළේ සම්පූර්ණම පාඩම තියෙන. හරිදු මතකතියාගන්න මේ කොටස ඇතුරේ සම්පූර්ණම පාඩම තියනෙන. ඉතින් මේක කතා කරන්න ගෑර පස්සේ මේ තොරතුරු සනි්‍ය ත තාක්ශියහන තමේ යිට ඉන්ෆර්මේන් ටෙක් නලොජි කිය එක ෝක දැන් හැම තරම ්‍යප්තලා තියන්නේ හැරි මේ ෝක හැම තැනම ඉන්්‍රමේෂර් ටෙක්නොජිගක ්‍යා්තලාතියෙන්නේ ෝක හැම ේත්‍රයක්මදන් මේක තමයි පාවිච්චි කරන්නේ මේක අනිමාරයම පවිච්චි කරල තමයිඒගොල්ලො ඒගොල්ලාගේ වැඩ කටයුතු පහස්සු කරගන්න ඉදි මුලින් අපි කතාගල්ල බලමු මොනවගේ ශේෂත්‍රවලද මේක වැඩිපුර පාවිච්චි වෙන්නේ සහ ඒ වගේ පවිච්චවෙන්නේ කොහොම ගෙනෙක් ගන කතාකල අපි දෙදැ බලම් ඕොමගේ ශේත්‍රලද මේක වැඩිපුර පාවිච්චි වෙන්න කිය මුලි රාජ්‍ය අංශයේ හරි රාජ්‍ය කියන ශේස්ත්‍රේ හමනැතම මේ ඊ රාජ්‍ය ඊ ගවර්මන්ට් කියන ශේෂස්ත්‍රයේ පාවිච්චි වෙන්නේ කොහොමද මෙන්න මේ යි කියන සබ්ෙට්ටක හැමනත්න්CT කියන ෂේස්ත්‍රේ හරි එතුර අධ්‍යාපනය තුළ කොහොමද මේ තොරතුරු සනිේදර තාක්ෂණය භාවිත වෙන්. එට පස සෞ්‍ය අංශයේ සෞඛ්‍ය ශේෂත්‍රය කොහොමද, ොරතුරු සං්‍යේදර තාක්ෂණය භාවිතවෙන් ඉනිරි පස කෘෂිකාර්මාන්දය ගත්තර පස්සේ ඔය වගා කටයුතු වලට වගේ සත්ව පාලනයට දීවර කටයුතු යාත්‍රිත කෘෂිකාර්මික දේවල් වලට කොහොමද මේ අයිට නන තොරතුරු තාක්ෂණය වාවිතා කරන්නේ ඉළඟට ගමනා ගමනය ව ේවල්ගෙන් ට්‍රස්පෝට් වලට ඔය පාවිච්චි කන්න පොහොමද මේ තොරතුර සංදර තාක්ණය ඉළඟ විනෝදස්වාදය සඳහා විනෝදස්වාදය කියන අපි විවේකේ ඉන්න වෙලාට මොනවද මේ තොරතුරු සංනිවේදර තාක්ෂණය භාවිතා කල කියන්නේ ලකට ව්‍යාපාරසසාහ කර්මාන්ත වගේ දේවල්ුවට මොනකොහොමද මේ අයිසිටි පාච්චක කරන්න කියනෙ තමයි කතා කන්නදී. එතකොට අම මේ තොරතුරු සනිේදර තාක්ෂණය භාවිතාවන විධ ශේෂත්‍ර ගත්තොත්තේම එහ මහකෝත්තේ මාඩග කියන දෙන්නේ රාජ්‍යය අධ්‍යාපනය සෞඛඛය කෘෂිකර්මාන්තයඉවාස ව්‍යාපාරහා කර්මාන්ත ගමනාගමන ද මෙන්න මේ වගේ කරෝි තමයි කියන්න ද ඉදිින් හරිමු සරලයි හොඳ මතතියගන්න මටික ව්‍යාපාරහා හා කර්මාන්ත විනෝදස්වාදය ගමනාගමන කෘෂිකර්මාන්ත අධ්‍යාපන සෞඛ්‍ය රාජ්‍ය මෙන්න මේ අංශවල තමයි තුොරතුරු තාක්ෂණය වැඩි පුර භාවිතවෙන්න සහනි මේ වලත් භාවිත වෙනවා. ඉතින් තුරතුරක්ෂය භාවිතන විද ශේෂත්‍ර හවොත්තේම මේක තමයි උත්තර දෙන්නඕ. හැරි. දැන් කතා කරමු කොහොමද මේ රාජ්‍ය අපි රාජ්‍ය කියැන්න මිකගනි ඒ රාජ්‍ය කියලා ඊ රාජය කොහොමද මේ තොරතුරු සන්නවෙේදර තාක්ෂණය භාවිතා කරන්න කියලා ඉරි මේ රාජයි ගත්තොත්තේම මෙ රාජයක් තවත් කොටස් හතරක් එක් සම්බදධ ප්‍රධානශය රජයක් ගත්තොත් තේම රාජයේ වෙබ්බඩ විය හරහාුනක් අපි බලාගන්න පුළුවන් රජයයක් ප්‍රධානශීර කොටස් හතරක් එක ක සම්බ ම රජයක් වරතන් ගවමට්ක් එකගොල්ලන්ගේ සිටිස ලත්ක සම්බන්ධඒගන්නේ රචයේට අදාල ඒගොල්ලන්ගේ පුර පැසියුත්ක සම්බන්ධ වෙන ඒවගේම ්‍රාචයක් තවත් රජයක් සමග සම්බන්ධය රාජ්‍ය සම්බන්ධතාගැන එකක රජයන් තවත් රජයක් කර සම්බදධ දාන ෙර ශ්‍රී ලංකා රජච ඉදිය ජය සම මොක්කර කතා ාක් කරනවා කියන්නේ කමිනිකේන් ටෙක් නොලජක යුස් කරලන්න එකත් මේක රජයක් හ තවත් රජයක් එකෙනෙට යිට වලින් සබන්ධ රක් විදිර ගන්න පුළුවන් එවගේම රජයක් රාජයේ තිර බිස්නස් එක් හෙමනත්තම් ව්‍යාපාරත් එක්ක සම්බන්ධ වෙනවා. හරි ඊරාජයේ සම්බන්ධ වෙනවා ව්‍යාපාලත් එක් ඉනකට මේ රජයගොල්ලන් ම්පලෝයිස් ලත් හමනැත්තන් ඉගොල්ලගේ සේවකය රාජ්‍ය සේපකයවත් එක් සම්බන්ධයෝ උදාහරණනයක් විතර ගත්තත් එම මේ රජය දැන් අපේ රටක් පාලනය කරනකොට රජ ඔය සියලු දේවල්ක් සම්බන්ධතාව නිවැරදිව තියාගයත්තමයි රජ නිවැරදිලෙස පත්කරන්න පොළන් නමොකද මේ කමිනිිකේශ එක කියනෙ නැත්තාං ඇත්තරම රජයක්වත් හරියට පවතින්නේ නෑ ඉතින් නැන් මේ රජය විබ්බඩවට ගියත් අපිට මෙන්නවගේ ප්‍රධාන කොඩත් හතරක බෙදල අපි ලාගනීම හැකැෝතින පොඩ්ඩක් දවමන්ඩටෙල්ක කියන සයිට බලන්න හරි හරි අපි දැමෙම කතා කරගෙන ම ඉති මේ ඊ රාජ්‍ය සොඳහා යිCT යොදාගන්නකොට ගවර්මන්ටගන් සිිටිසන්ස් ලට සැලසෙන සේවා මොනවාද ඒක තමයි මේජ2 ස කියන මාතෘග වැට දෙ කරන්න ති හැට මෙන්න මේ තමයි ුක්්ටක් පැදිි කරන්න තින්නේ මොකදයා මෙන්න මේේක මකදයගන්නනgටE කියන්නේ මොනවාද කියලා ස කියන්නේ සිටිසන් ජී කියන්නේ ගවර්මට් බ කියන බිස්නස් ඒ කියන්නේ එම්පලොයි එතකොට සිටිසන්ස් කියන්නේ පුර බැසියෝ ගවර්මන්ට් කියන්නේෙ තවත් රජය කියන ත රජයවල් වලට කියනන්නේ බිස්න සේමනත්න ව්‍යාරවලට එබ්ෝ ජීස්ලා කියන්නේ ඒගොල්ලගේ සේවකයවනතත් රජය සේවකයව තමයි ඉම්ලොේස් කියන් එතකොට Gට C කියන්නේ රචයෙන් පුරවසියන්ට ලැබෙන මේ අයිට හරහා ලැබෙන සේවාවලට හරිඒවස්සේ GG කියන්නේ රජයෙන් තවත් රචයකට මේ යිටයවනතත් තොරතුරු ස අනිවේදනය ලබෙන සේවාවලට G2B කියන්නේ රචයෙන් ව්‍යාපාරවලට ලැබෙන සර්විසස් වලට එතකොට රචයෙන් සේව කෑට ලැබෙනවට අපි කියැන්නේ G2E අනිවාරෙන් ඔය මෙන්න මේේටික මතක තියාගන්න හරිද මේ C CG2 GG2B GE කෑ මොනවටදි කියල මතක තියාගන්නවා. අපි උදාහරණ විදියෙන කොඩක් කතා කරගෙන මු මොනවද රචයෙන් පුරපැසියන්ට ඇැබෙනක කිය. ඉතිරි රජයයක්උනාාට පස්සේ රචය බදු අය කරගන්නවා මේගේ බදු ප්‍රතිපත්ති තියෙනවයි වගේ රචයට කැන්න අපි දැන්. හරැක්විදර විදුරිය ත්තද දු විදුල සඳහා බිල්පත ගවන් නොනත් රචේ තියරෙක් තරා අයතනයක් විදුලියක් විදුලායතනය කියන එක ඉරපස්ස තවඒෙක් සවි තර චෙන් අපිට ලබදෙන අන්නමට අපි ගෙවීම් සිදු කරන්න පුළුවන් මෙන්න මේ අයිසිට ඒ පාවිච්චි කල්ලා බිල්පත් ගෙවීමම් සේවා එ රචයයට අපි සිටිසස්ල විදිියට බිල්පත් ගෙවීම් සේවා සිදු කරන ඒවගේම රචයෙන් අපට තව සිටිසස් දාෑම ත්න පුරවශය විට විදිහට ආ්ඩු ක්‍රම ්‍යවස්ථාව කියන එක ලබා දෙන. ඒවගේම තව නීටි පද්ධතිය ශ්‍රී ලංකාවේ සිතියමගේ දේවල් මේ ගොලන් වෙබ්සයි් එකරහ හනැත්තම මේ ගවමට්ෙන් සිටිසල් ලට එකන රටේ පුොර වැසියන්ට මෙන්න මේ දේවල්ටක බලා ගන්න පුළුවන්. එගේම ගවමන්ට එකින් තවත් ගවමන්ට එකට එඒනත්ත මේ ගවමන්ටහි රජයකින් තවත් රචයකට ගන්න ල ොරතුර හරැක් රීම ෙබ්සයිට් කෙන්ම ගන්න හරිද ගවමන්ඩො තල්ක ෙබ යිට් කම ගන්න එක ජීට චී කින් කරන්නේ. අපේ රජයෙන් විනත් රජයකට තොරතුරු දෙනවා. අපි සාමන්‍ය රජයකට තවත් රජයකර දෙන්න නනි රේගේ විස්තරවගේම ලංකාවේ සුන්දරස්ථානමොකද ලංකාවේ කැන්නර ආකරර්ෂනේතිාව පටන් රි රස්ලගේ ආකර්ෂණය ගොඩක් දිනාගන්නටක් කියෙනිසාශ ලංකාගේ සුන්දරස්ථාන ගැන අපි ජටජී විදිට ගැන පිට ඉන්න තවත් රජේලට දෙන්න ඕන. එමගේ ශ්‍ර ලංකාවට ඒගොල් ඇවිල්ල හැසිරෙන්න්න ඕන දිියගැරි නීතරීදිටික. වගේ ලංකා සිතතිියමයගොල්ලන්ට යන්න යන්න එන්න පුළුවන් මේ කොටසේ මේ වගේ තව කතන්ද තියෙන ලංකා සිතතිියම යොක්කොමටික දෙන්න ඕන. හරි එතකොට ගවමන්ටයකින් තවත් ගවමන්ට ඒකටයිකර ශේත්‍ර පවිච්චි කල තොරොතුර දෙනේක තමයියේ අපි ගතාගර ඉල්ඟට ගවම එකින් බිස්ස්වට කියැන රචයෙන් ව්‍යපාරයකට දෙන්න තොරතුරු මයිමයි පාවිච්චි කල බැංකු තොරතුරුව එකැනෙ බැංකුව කොහොමද මේ වෙන්නේ වගේම කොයි විදිරද බදු බදු ප්‍රතිපත්ති ඒගොල්ලන්ගේ ආදායම්බද්ද කොම ගන්නවා බැංක තොරතුරන මෙම දෙන්නේ රජයෙන් ව්‍යපාරයකටය වගේම ව්‍යාපාර සදහ තින අයෝජන අවස්ථා ගැන රචේ තියෙන වගේ පුරපාඩුව වගේ ේවල් වෙන්න පොළ පුරප පාඩු වගේ වනෙම ලොකුවට නැ ඉති රාචේ ගොල්ලගේ තියන කන්ටරක්ෂන් වගේ දේවල් දෙන්න මෙන්න මේගොල්න්නට ඉඟට බහමනම් බිස්න ෙස්ට්‍රේන් ගෙන හ ඇති බිස්න ිස්ටේෂ නලද එක රන්න රජේ රාජේ තමයි ලියපදිංචි කරන්න තකොට රචයෙන් බිස්නස්සට ලබදන සේවිස්ස ගත්තමයිමයි යිට රහ ව්‍යාපාර ලියාපදිංචි කියෙන් එළඟට G2E එමනැත්තා ගවමන්ට එම්පලොයිස් කෙනෙකට ගන්න පුළුවන් ගෙසර් පර්ේකට රාචයෙන් ගැසටහක් හැගොත්ත මේ එක I කන මොක් කරමක් මිකේෂන් ෙක් නෝජික පාච්චි කගල්ල ඒ එක ඒගොල්ලගේ රාජ්‍ය සේකන්ට ලැබෙන සලස්වර. චක්‍රලයකයක්දන් පාසේ මොක් කරරි වෙනවන උදහරැක් විදන් ඒලවල්ගන්නන සියර අසුව දැන් අනිවාරයෙන් බල නොමවාගේ චක්‍රලයක. ඒවත් රජයෙන් රාජ්‍ය සේවක ැන්ටේ කැ ස්කෝලල්ලල් විදල්පතිලට ගුරුවරුන්ට මේවාගේ දේවල්ලට එ වන්නම ඉන් ක් නොල මට මිේෂ ක්නලික පවිච්චිගල එකත් එතකට රජය සවකන්ට ලබෙන යිහහා එක සවිස් එකක් ඒවගේ රජ්‍ය සේවක කියැන්න ලැබෙන දීමනාගෙන දෙරුවත් කිරීම අය පසුගන්න දැනවත් කිරීම මේවත් රජයෙන් කොල්ලන්ගේ සේවකයන්ට කරන සවිසස් හරි එතකොට අපි දෙැන්දන්නවා ඒ රාජ්‍ය තුළ කොහොමද මේයි කියෙන සේෂත්‍රය භාවිතාවෙන්න කියලා ඉති මතාග තියා ගන්න මෙන්න මේ මේ ටිකඒවගේ මේවට කැනමි ජී සජට මේ කතන්දට මතකතියාගන්නඒගේ මේවට උදාහරණ තුනක්වත් අරුම තරය මතක තියාගන්න හරි ඟැි ලමු අධ්‍යාපන ශේෂත්‍රයක හොමද මේක භාවිච්ෂයන්නේ කියලා ප්‍රධාන වශයෙන් අධ්‍යාපන ශේෂ්‍රය භාවිතාවන ක්‍රම පහත් තියනවා හරිද මේක ගොඩක් පිටක්හි ගොඩක් තියෙනටකක් මංම හරයෝ ෂෝටස් කරලා ෂෝට් කරලා ගොඩක් ෙටම කරලා ගෙටම කරලා තමයි අරන්තින හැබැ මතර යාට ගන්න ඕන සේලවද තියෙනන්න මං පවගව සඳ යිසිරී භාවිත කරනවා තියන්න ඔන්න බලන්න උඩම තියවා දැම මේ තොර තුරනු සනිවිවෙද තාක්ෂණයේ දියුණු නිසා අපිට පුළුවන් අපි ඕනිම ස්ථානයකි නම් ඕනි ආකාරයකට පහසුවෙන් ලෝකයේ තියන ඕනිම දෙයක් ගැන ගෙනගන්න. එතකොට මෙන්න මේ අපිට ලැබිලා තියනෙ මෙන්න මේ යිCT කියන විශේෂත්‍රයේ තියන දියුණුව නිසා. හරිද.ඉතින් අපි මුලින් අධ්‍යපර් ශේෂත්‍රයේ සදහයිCT කිය එක ප්‍රධාන කොටස් පහකක් විදිර කතා කරනවා. පලවෙනිට මමි කතාකරම් කොහොමද පන්තිකාමරයක දී ගන්න අපි උගන්න පන්ති කාරයග කොහොමද අපිට I එමැත් මේන් ක් එමනැත්ත අපිෙෙන ොරදුර සං ියධතන තාක්ෂය බවිතා කරල කොහොද අපිට පන්තිකාමරේදී එක භාවිතා කරන්නගෙල්. සමර්න හමැත්ම ප්‍රසන්ටේන් දෙැම්ම මේ ඔයාට ප්‍රසන්ටේෂ් එකක් මාර්ගය දමයි උගන්න. එතකොට මේ පන්තිකාමරේදී ඔයාට ප්‍රසන්ටේෂන් එකක් යොදාගෙන උගන්න වාහ සබාන. එතකොට මේ සමර්පනගෙන ආකාරයක්ත් ඔයායටට පන්තිකාමරේදී භාවිතා කරන්න පුලන් එක්තරා යිCT විශේෂේෂරේදියයට එක්තරයික් ආකාරයක්ක් තමයි ගැන පති කාරේදීවට ොදාගන්න පුළුව. හරි අධ්‍යාපනිික වීඩියෝ එකන්න උදාහරණයක් විදරවා හිතන්න ට විද්‍යාාවල ලොක පරරික්ෂණයක් තියනවා නමුත් ඒක කරන්න ඔගොල්ලට විද්‍යාර පහසුකම් නෑ. එතකොට ඒ පිළිබඳ වීඩියෝ එක අන්තර්ජාලයෙන් හොල්ලා ඔයාලට ඒක පිළිබඳ පෙන්න්නලලා ඒක පිළිබඳ දැන මයාලට දෙන්න පුළුව. එතකොට අධ්‍යාපනිික වීඩියෝ කියන්නේ එක් තරා ආකාරයක පන්තිකාමරේදී තොරදුරතාක්ෂණය භාවිතා කරනෙක් ආකාරය. ඊලකට පරිගණකෙන් නිර්මාණ කිරීම. ෆොටෝස් හදනක ෑන කම්පියුරේම පොටෝස් හදනයය වගේ මේ එකක ග්‍රපිට ඩිසයින් ගේ දේවල් පන්ති කාමරේදිී අපිට භාවිතා කරන්න පුළුවන් ඒවාගේම වීඩියෝ පට හදන එක මේ වගේ එක නිර්මාණ පන්තිකාමරයේද අපිට මේ පරිගණකෙන් නිර්මාණය කරන්න පුළුවන් ඒකට අධ්‍යාවනික ක්‍රීඩ ඔයා දෙකල තිෙනත් දන්න අධ්‍යාවනික ක්‍රීඩා ගොඩක් තියෙන වෙෙබසයිට් එකක්ත් තියෙනවා මංහිතන්න එක නම්ම හරිනම් මට වතනෙන කගොමට සිංහල කියන විශේ මදාලාවේ තමගේ අධ්‍යාමනිි ක්‍රඩා තියෙන්නේ මංගේ ලින්කකමට මතක් කුණත් ම චැනල්ල එක ඩිස් ප්න එක ලා තියන්න එ තවර මේවාගේ අධ්‍යාාවනිික ක්‍රීඩාව යාලාල දෙලාඇතවය ඩප පොඩින් කූල් කියලා තියෙනවා පඩක්කන්සෙප් එක ක ගොල්ල පොඩි ක්‍රීඩාවක් විදිහට තමයි ඒගොල්න්ගේ අධ්‍යාපන වැඩුවහට යතු කරන්නේ හරි එකතකොඩ මේ අධ්‍යාවිය ක්‍රඩ භාවිතෙන් අපට පන්ති කාමරේදී පාවිච්චි කරන්න පුළුවන් ICT ඔයාලාලගේෙත් දැනුම දෙන්න එතකොට මේ පන්ති කාමරයේදීයිසි භවිතා කල්ලා මෙන්න මේගේ දේවල් අපිට කරන්න පුළුවන් එතකොටට පන්තිකාමරේදී කරන්න පුළුවන් දේවැඩි අප කතා කලා ඉළඟට තමයි ඕනෑම තැනක ඕනෑම වෙලාවක්ක අපිට මේ අධ්‍යාපනය කියෙන දෙ කරගන්න පුළුවන් වෙබ්බඩවි භාවිතාගල අධ්‍යාපනක වෙබ්බඩ උදාහරන තට w.schoolnet.tellkට ප නැසන.ල් ඊතක්සලා. එ ඊ.ජෝ විඩෝටෙල් ඉස්සේ විදුබම් පෙත කියලා දෙෙන මෙන්න මේගේඒක අධ්‍යාපනික වෙබ්බඩ විාච්ි කරන්න ොලවා තවක් කියන්න ඔයාද මේ ිය එක මගේ වඩියෝ එකරත මේ වීඩියෝ එක බලන අනන් ඩියෝක බලනවා කියන්න ඔොයා YouTube කිය වෙෙබ්සයිට් එක පාවිච්චි කල්ලා පාඩමක් ඉග ගන්න එතකොටවාට ඕනුම් තැනක දම් මේ වීඩිය එක උනත් බලලා ඉගන ගන්න පොල්වා හරිතකොට දැවාදන්න ඕනෑම තැක ඕනෑ ලාව කොහොමද මොනව පාවිච්චි කලලා දිගන ගන්න පුළුවන් කියට. ඊළන්ගේක. ගනුම් හදාාරකයක් කියයෙන මේකත් මේ පන්ති කාම්රය වගේ කියෙකරම සමානයක් බහෝ දුරට ඔයාට ඉගන ගන්න උපකාරී වෙන්නේ කොහොමද මේයිසිට කියන එක මේක තමයි මේකින් කතා කරන්නේ මේකත් පලවිනි එක සමාර්පන මේ වගේ මම ඔදැ මේ පාවිච්චි කල දෙෙනවාගේ මොකරරි ප්‍රස්න්ටේෂනයක්හදලවැට පාචි කරන්න පුළන් හැමනැත වාට ඉග ගන්න එක ආධාර කරගන්න පුළුවන් නිළඟ එක ධපන වීඩියෝ මගින් වාට ඉගනගන්න පුළුවන් කියන දැම වීඩියකොයා බලනවා කිය මේ අධ්‍යාපනක වීඩියක් එක වාට ගනගන්න පුළුවන් ඒගේක පරිගණකින් පාඩම් සටහන් කිරීම පොතේ පඩන් ලියන්නත යාට පුළුවන් පරිගණක වලින් සටහන් සගස් කරන්න තව මේ ගනු මාධාරකය ගරුවරයායට තමයි ගනු මාධාරක කියන ගුවරයා ඔයාට මේ පාඩන් කරවන්න කොහමදයා කරන්න කියෙන එක තමයි මේ ඉගනුම් මාධාරකයක් කවියීම කියෙනනකෙන් කතා කරන්න එක කියන ගරුවරයා ආාර කරගෙන ඔයාට ගන්න ගරුවරයා සමරපන පාචක ෙමනත් ප්‍රන්ටේ හක ගන්න ෙන්ද පුල මැත් ගරවරයා මගක්කරවට වීඩියෝක් පෙන්න්නල ඒ හරහායාට ගන්න නොවෙන්නඩ පුලුව ඒවගේ ගරුවරයා පාඩංගලයාගේ නෝටස්ය පාඩක් ඒ සකස්කරගෙන ඒ හරහාඔයායට ඒක පෙන්න්නවාෙන්ඩ පුල හෙමනත්තං ගුරවරයායට තවයාට වෙනදේවල් අත්‍යවශ්‍ය තවත් දේවල් වැඩිපුර ගන්න දෙනවන ඒවා ඉන්ට්‍රරෙන්න්්ගෙන් ලබාගෙන ඒවා දීමත් මේක ගුරුවරයාට ගෙඩු මාධරකයක් වෙනවා. මේ එකගොල්න්ගේ ළමයිට ගන්න හරි එතු ඉගනුම් ආධාරක ඇත්වීම කෙන එකත් කතාගල්ලේ රඉඟට ඉගනුම් කලමනාරනය මෙන්න මේ චුට්ටක් ලොකු මාතෘකාක් මේ ලොකොු විස්තර කල නැතිවනාට ඉතින් ඉගනුම් කලමනා කරන දැන කතා කරවටි ඉගනුම් කලමනා කරන පද්ධතියක් ගැන කතා කරනවා ඉංගලිශලෙන් ගෙන ලර්නනි මනෙන්න් ිස්ටම් එකක් හෙම ඇත්තන් එල්ෙම්මස් පද්තියක් කියනෙෙන එල්ෙම එක කියලා කියෙන හරි. මකන් ඔයාගේ පාසලෙක් ගත්තොත්ත ඒ සම්පූර්ණ කටයුතු වෙන. උදහරයක් විදිට ඔයා පැමිණීම සටහන් කිරීම වගේ දේවරුත් මේකින් කරන්න පුළුවන් ඒවගේම ගරුවරයා සහ ඔයා විදව සම්බන්ධ කරලා පේපස් වගේ දේවල්ියෙන ඒවවෙන්න පුළුවන් ඒමනැත්තං ඔන්ලයින් පාටමාලා එක ගුරුවරයා ඔය සබදධල ඔන්ලන් සූම් තාක්ෂයගේ ඒගේ දේවල් සිද්ධ වෙන වෙන්න පුුවන්. ඉඩ පස්සේ තව පරිපාලන කටයුතු වගේ දේවල් මීක හරහ හෙමත් සිද්ධ වෙන. ගේ මයාහිතන දවාට බද්ධ සංගමයට ලියාපදිංචි වෙන්ඩෝන ඒ එකල් දියාපදිංචි වන එකත් ඒ කරන්න තියෙත් මේ එල්මස් කෙන සිස්ටම් මගේ එතකොට මේ වගේ දේවල් ඉගලුම් කළමනා කරන පදධ ති තුළ අදංගුවෙන ඒ කියන්නේ ඔයාටම ඉගලුම් කරනාරන පද්ධදියක්කා සම්බන්ධ වනොත්ේහලා වට ඕනනි තනක කියෙදලා ඉගන්න පුුවන් දහරැක දරගේ පන්ති කාබරේමින් ද එකනගන්න පුුවන් ෙදරේදන් ටවKේ වාට ඉ එකනගන්න පුළුවන් න් ස්කෝල දෙන දවල් මේ විදියට ඔයාගේ ඉගනීම කළමනා කරන කළ තමයි මේකෙ තා කරන්නන්නේ උදහර්‍රදියට ට පුලුවන් ඔයාගේ පේපස් ීකවා කල රලලා හැමනතවාගේ ගෙදරට්ික කල්ල වෙරලා ඔයාගේ ප්‍රොෆයිල්ලට ප්ලෝඩ් කරන්න. ඉට පස්සේ ීඩියෝ දර්ශනවාගේ මනවාරි වීඩියෝ ස්තිනන ට ඒගේ දේවල් බලලා විීඩියෝවනික් ගත්තු දැනුම කැන ඒ එෙම සිිටම එක තියනවා වීඩියෝ කකිරින් ගත්තු දැනුම බ්ේට් කරන්න යාගේ දනු බ්ඩේ් කරැනීම හැකේව දන. ඒගේම දෙමපියන්ටත් මේ කරනුම් කළමන හර ස පදදියක් එක සම්බන්ධ වෙලා ධර්වාගේ ප්‍රගතියක ොහොමද කියලා බලා ගැඩීමේ හැකියාවත් තියෙනවා. ඉ පස්සේ තවදේන පාසල්ලේ කළමනා කරණ කටයුතු කරන්න උදාහරණනැක්දයට දැන් පෙරුමක්දැ ඔයා පෙරු ප්ලෝ කරට තරම්මදිනවා බලන්න බැ ගරුවරයට නැවතේරරික බල ඔයායටට ලබදීම හැකියාව මෙන්න මේවාගේ දේවල් තමයි මේ ඉගරුම් කරමනා කරන පද්ධතියක තියෙන්නේවාට ඉගරුම් කලනා කර පද්ධති කියන කොටස්ස චුට්ටක් බලාගන්න වැඩිපුර මොකද මේ ඒක ගොඩක් තොරතුරු ට එකක් තියෙන. ඉල්ඟට කතා කරන්න තියන්නේ සැමට උසස් අධ්‍යාපනය කියෙන කොස සැමට උසස් අධ්‍යාපන කියෙන කොලස සැමට උු අධ්‍යානය කියගන්නේ මෙ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය වනැත්තාම් ඔන්ලයින් මේ එඩියුගේණය ගන මයි මේ කතා කරන්න දය තකොට කොහේ හිටියත් කොතන හිටියත්තු ආට ඔයාගේ අධ්‍යාපනය වැට්ටික නිවැරදිව කරගනීමේ හැකියාවත් තියෙනවා තෙරුණාද ඉදින් මේ වයි ලක්ෂණ තමයි මේ ඔන් Onlineයින් මේගේ ඔඩලයින් අධ්‍යපර සිස්තම් සස ලක්ෂණ මයියාට ඕඩි දැකීද කරන්න පුලුවන් එගේම මාර්ගගතවැ න් Onlineයින්වාට ගුරුවර එක සම්බන්ධ වෙන්න පුළුවන් ඉරි පස්ස ඔන්ලයින් ට පැවරුම් කරන්න පේපස් කරන්න කරන්න පුළුවන්. ඉති මම ඒව න් Onlineයින් පේපැ එකක් මේ වීඩියෝ එක අවසන්ට දාලා දෙෙන මේ පාඩම හා සම්බන්ධව අන්න ඒකත් ඔයාට මේ මාර්ගගතව කරන්න පුළුවන් පැවරුමක් හරිද එතකොට අපි දැන් න්නවා මේ අධ්‍යාපන ෂේෂත්‍රයට කොහොමද. යිCT සම්බන්ධ වන්නේ එනැත්තංයිට වලින් මොකක් ද අධ්‍යාමන ශේෂත්‍රය අපිට කරන්න පුළුවන් කියන කතාවපිදැ දන්න. දරයිට අධ්‍යාමන ශේෂයට සම්බන්ධයන කොටස් පහත්තිර පන්තිකාමරයඒවගේම ඕනෑම තැන ගෝඩයෑ වෙලාගේ ඉගල ගන්න පුළුවන් වෙනක ඒවගේම ගුරුවරයාට එක්ගනු මාධාරකයක් වෙනක ඒවගේ මිගනුම නිවැරදිදියට කළමනාගරන කරන්න පුළුවන්ක ඒයට තැ පෙල්ලිමස් කෙන සිිස්ටම් එක් ගන කතා කරා ඉළගේ එක හැමෝටම මේ උසස් අධ්‍යාපනය කියන ංඟවීමේ හැකියාව මෙන්න මේ අධ්‍යාපර ශේෂ්‍රය යිසි භාවිතා කිරීම තුළින් අපිට ඇතිවෙලා තියනවා හරි එතකොට අප අධ්‍යාපනය කියන කතන්දරය කතාගල්ල රයි කියඟට කතා කරන්න තිය සෞඛක කියන කතන්දරය හරි සෞක්‍ය කියන කතන්දරය කතාකරොත්ෙම ඇත්තරම් මේ ප්‍රධානශය කොටස් දෙකට බදෙනවා මේ සෞක්‍ය සේෂ්‍රේ යි ටහෙම ඇත්තන් තොරදුර සංන්නවේදරය භාවිතා කරනකොට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකට බදෙනවා අදන්න පදානෂයම කො දෙක මුලින් මයා ඔට මොකක්කරරි නතං ඔයාගේ දන්න ගෙනෙට මොකක්කරල් ෛද පරීක්ෂරයක් තියෙනවන ඒ ෛදද පරීක්ෂරය කරන්න භාවිතා කරන උපකරණ ගැන එකන උපකරන යිසි සේෂට්න අදාල වෙන්නේ එකැනඒවත් මොකක්කර තොරදුර බදධ දයක්ක වනත්ත මොක්කරරි අපේ ඇගේ තියෙන ලෙඩ දේවල් රං ඒයා තොරදුරු ඒවා ගැන අධ්‍යනය කලා අපිට ශරිති ලෙඩේ කියවා මේ අගේ දේවල් කැර රුදදුරමට මේ තියන සිනි ප්‍රමාණය කියන මේවාගේ දේවලනය කරන්නේැනෙ විධ වෛද්‍ය පරීක්ෂණ කරන්න යොදාගන්න උපකරණ ටික තමයි එකක් මාතෘකාය මනැතම් මේ වෛද්‍ය පරීක්ෂණ සඳහා කියන කොඩසන් කතා කරෙන්. ඉළඳ දුරස්ත සෞඛක්‍ය රැකවරණය ගැන ඔයාට ඒ වෛ්‍ය පරීක්ෂණ කරණය කරන්නේ වෙයි දුරස්ථව මොනවද මේ සෞක්‍ය ශවේශ්‍ර ඇත්තක් සම්බදධ වෙන්න්න පුළුවන් දරස්ථව මේ යි ගෙනෙ පවිච් කලගෙ තමයි මේක කියනවාඩගේ තේරුනැත්තවවා ගන්නවා දිගට මහන්ගන්න අඩ තේරේ හරිද ඉතින් මෙන්න මෙදන කතා කරනට යන්ත්‍ර කිහිපයක් ගැන වෛද්‍ය පරීක්ෂර සඳහා භාවිතා කරන යත්‍ර අපි කතාගරරවා හතාන් ගැන පලවෙෙන එක තමයි කැට්ට යන්ත්‍රය ඔලාාට විශේෂයම කියන්න මේක මේ යන්ත්‍ර ටිකේ කෙටි නම මතක තියාගන්න අනිවාරෙන්ම කටිනවාට මොකද කට්ටයන්ත්‍රයRIECGEEG මේගේ කෙටි නම්න්නේ තියෙනවාට මතකතියාගන්න පුළුවවා පුළුවන්තරන් ට්‍රයි කරන්න සිංහල නම මතක තියාගන්න සිහ නොම මත තියාගන්න බැරි වනත් අනිවාරයෙන් ඉංග්‍රීසි කටිනම හරි මතකතියාගන්න ඕනනි හරිල් හැබැයිව ඉංග්‍රීසි කෙටි නමතෙක් අනිවාරයෙන්ම මත තියාගන්න ඕනි කට්්‍යන්්‍රයෙන්මකක්ද කරන්නේ මරයි කෙන්මකද කරන්නේ ඒජයෙන්මකක්ද කරන්නේ මේ යන්ත්‍රය මකින් කරන දේ ඔයා මතක තියාගන්නේ මොකද ගොඩක් ෂෝට්ේෂ සේවර ඇත්තෙට ප්‍රශ්න වලටයි අහන්න ඉඩ තියෙනවා මෙන්න මේ ප්‍රශ්න ඉතින් අපි ද සෞඛක්‍ය ශේස්්‍රේද යිට විදි දෙකට පාවිච්චි කරනවා කියල පලවිනික තමයි වෛද්‍ය පරිීක්ෂණග වෛද පරිීක්ෂ කරනට අපි යන්ත්‍රිකක්ගන තමයි කතා කරන්න පලවිනික තමයි කැට්ටේයන්ත්‍රය ්න්්‍රේග තමයි පලවැනියකට කතා කරන්න තිය. හැරදු ඉතින් වා දැක්කති කැට්ට ටයන් මෙතනි පොටවය එකක් දාලා යන්න එක ස්ක්‍රීන් එක විඩියෝ ගෙඩි කරන්න කොට කැට්ටෑන්්‍රේ ඇන්නම කද කියලා ඉතින් මේකෙන් කරන්නේ ශරීරයේ අභ්‍යන්දර කොටස්වල වින්වෙන් වශයෙන් ත්‍රිමාණ රූප ගන්න එක. ශරීරයේ ඇතුළ තියෙන කොටස්වල වෙන්වෙන් වශයෙන් ත්‍රිමාණ රූප ගන්න එක තමයි මේකින්රන්න එ එකකොට ඒකින් ලට රේ තියන විධ රෝග ලක්ෂණ ො ගන්නීමේ හැකියාව තියෙන. හරිද ඔන්න මේක තමයි කට්ටයන්ත්‍රයෙන් කරන්න. ඊලාකට කතා කරන්නතින්නේ එRර අපි ඒට කියවා චුம்பක අනුනාද மூර්த்தන යන්ත්‍රය චුம்பක අනුනාද මූර්ධන අන්ත්‍රය. හරිද ඉති මේ එම්රයි මැසිි එකෙන් කරන්නන්නේ නත එම්රයි යන්ත්‍රරයෙන් කරන්නේ ශරීරේ අබ්‍යන්තර් කොටස්සල සවිස්තරාත්මක රූප සටහන්. එතකොට කැට්ටෙන් කර. ර බැද්‍රරොක්ස්සර ්‍රිමාන රූප ගත්තුව එක එම්මරා ඒකින් කරේ ශරීය අබන්ද්‍ර කොටස්සර සවිස්තරාමක රූපයකෑ යම්කිසි තොරතුරක්කිර බාගන්න පුළුවන් රූපතමයි ඒකින් ගත්ත ගළගේක ඊී අන්ත්‍රය ත ඊී කන කතාන හොඳ රහලත් ඇති මතතිින් දාලා තියන්න ඊජ අන්ත්‍රේක කොට එකක්ඊදයන්්‍ර වෙන්නේ ඔයාගේ හදවතේ තියන හරද ස්පන්ධනය යයා කනුවට කරගන්නවා විදත්. ගැනන්නේ ඩිිටර් සිගනල්ලයක් විදරේගන්නනවාගේ හදවතේ ඇතිවන ශද්‍යතියනවා මෙහමන බේරගෙන හරද ස්පන්දනය කියලා මේ හරද ස්පන්ධනය ය බෞතිික සංඥාවක්නයගේ ගැන්න අපේ හරදය ඇතිවන සබ්දයක්කෝ ඒ කම්පනය තමයිතින් ඒ කම්පනයා විදුත් ඉස්පන්් ස්පන්දනයක් කරන්නහමැත්ත ඩිටර් සිගනල්ලක් කරගෙන. ඒක ප්‍රස්ථාරික කඩදාසයක සටහන්නෙනවා දැක ඇති මේ හරද රෝග ශ්‍රතක කවරුහට ඉන්න ඉදලතිෙන වනක් දිගරතුපාඩ පටියඇත නි අර උඩ්ට පල්ලට යනවගේ ඉරක් ගිහිල් දෙනවා මෙන්න මේ එක තමයි මේ ECජ මැෂිණ එකෙන් කරන්න. එතකොට මේ සම්පර්ණම ප නිර්්‍රාශය කරලත් ECජ මිශනක කරන්නේ. හර්දේ ඇතිවන හරදස්පන්ධන ප්‍රස්ථාරයක් කදාසික සහන් කිරීම තමයි කරන්නෙන ප්‍රස්ථායක්යි කරදාදශක සටාන් කරන එක. කියගේක. හර්ද රෝග තිරගැන්වීම අන්ත්‍රය හරද රෝග තිර ගැන්වීමේ න්ත්‍රේ ලකට කතා කරදිනය ගැන රදරෝග තිරගැන්වීම යන්ත්‍රයෙන් කරන්නේ හරදේ ක්‍රියාකාරිත්ව පරිගණක තිරේක දැක්වීම. හරදේ ක්‍රියාකාරත්තුවය පරිගරග තිරේ දැක්වීම. එතකොට මෙන්නමම් හඩ බුලන් මෙන්නමයාගේ ප්‍රශ්ණ කරද හරදේ තිබෙන සිහින් රජරනාල වල ගැටලුවක් ඇතිවීම හඳනාගතැගේ යන්ත්‍රය වන්නේ ක කියලා හන්න පුලුව. එතො දම මෙතන තියෙන හරදය පිළිබඳව කියන දෙකම්. මුලින්ම ජ යන්ත්‍රයේ දෙවනක හරදරෝග තිරගැන්වුවීම යන්ත්‍රය. හරිල් එත කොටවාඩ බට හිතාගන්න බෑමොකද මේ දෙගෙන් කොයි කද කරන්න කියලා. සීචයකෙන් කරන්නේ ඔයාගේ හදවතේ තියන අරහරද ස්පන්ධන වේගය ප්‍රස්ථාරි අඩදාස රුබණය කරන විතරයි හරි හැබැයිමි හරද රෝග තිරගැවීමේ යන්ත්‍රයෙන් ඒකෙන් කරන ඔයාගේ සම්පූර්ණ හදවතේ වැඩ කරන්න කොහොමද කියලා පරිගණක කිරේක පෙන්නවා එතකොට මේක මගින් තමයි යාට රුදිරනාලවල තියන එක එක ආසාධන වේවා වගේ තියෙන මොහරි ප්‍රශ්න සිහින්නේවයි තියෙන ප්‍රශ්න හොයා ගන්න පුලුවන් දෙයක් තමයි මේ හර දරෝග තිරගැ්ඩීම යන්ත්‍රේ ඉළඟට ඊG අන්ත්‍රේ ගන තමයි කතා කරන්න තියන්නේ ඊGන්ත්‍රේ කියන්නේ මොලේ ක්‍රියාකාරිත්ත සටාන් කිරීම සඳහා තමයි මේක යොදාගන්න මොල්ලය මොන වගේද ක්‍රියා කරන්න කියලා තමයි මේක බලන්නේ වගේ මේ EG න්ත්‍රය ඔයා නිදාගන හිටියත්වා ඇහැලා හිටියන් මේක වැඩගරනවා මිතර ොටගක් දාලා යන්නන් ම ඊජයන්ත්‍රය දැකල ඇති පොඩි ීඩියෝල හම තියන ෝට් ඩියෝගල හමනත්තන්ගේ එක විද්‍යාප සම්බන්ධ විඩියෝස්ලවා දැකල ඇති ඊGන්ත්‍රය තියනවා අ මොලේට පොඩිපොඩියර ලෝහ තහඩු වගේ කෑලි කෑලි හයි කරලා තියන එකක් ඉතිං අන්න්‍යගේ කත්තමයි EG අන්ත්‍රය කිය මිතර මකින් කරන්නවාගේ මොලයේ තියෙන සට හන්න හෙමනැත්තා මොලේ ලැබෙන සංඥා. මේකන් ග්‍රහණය කරග සටහන් කිරීම නත මොලේ ක්‍රියාකාහරිත්වය සටහන් කිරීමෙනෙ එක තමයි මෙ EඊG අන්ත්‍රයගෙනගින් කරන්න. ඊලඟ දෙකනක් හරිම සරලායි ඒ දෙකරම් කියන්න දේකුදත්දහ රෘදිර සිහිරි පරරික්ෂා කිීමේ න්ත්‍ර ඉස්සරනන් රුජර සිහිරි පරික්ෂා කරවා කියලා මෙතන වැලමිට ධවින් විදලවරලා ඒ ලොක ටෙට කක් කල්ලා ඩ පස්සේවාට දෙන රිපට් එක දන්නන් මනේ චෝඩි පොඩියක් ශින එක තියෙන කෙලිමගේ ඇිල්ලක් චුට්ක් සිදුර කල්ලවෙලා එක රුදිර සාම්පල්ල එකක්ර ඒක ටක්ගල තියපුගමන් ඔයාගේ ශරීරේ තියෙන සුග එම සීනිි ප්‍රමාණය කොච්චරද කියලා පෙන්න්නනවාඒක දෙන්න සරලම වෙලාදී ඉළඟට රුදිර පීටනය මන යන්ත්‍රේ රුදිිර පීරනය මනින යන්ත්‍රේ කියගන්නේ ඔයාගේ පෙෂ පේෂ කියන්න බ්ලොට් පේෂකෙන්න්න බඩ්පේෂයක මනින යන්ත්‍රය තමයි ඊළ කර මේකැනිිකං ඉස්සරටන් තව තිබුණු මහිතර තාමත්ක තියෙනවා ක් වගේකක් තියන අතේ ගැටකාලවෙරලාර පොඩි බොල තියෙන එකෙන් හුලන් මෙම පොම්ප කරන්න තිය ඉට පසේ තමයි බලඩ්පෂය පෙන්න්නේ එතකො මේක දැන්ඉන්නන්න දියුණ වෙ දැන් තිෙනවා නිකං කොරෝසුවක් වගේ ගතේ බැදරතිවර පස්ස ඔටෝමටි කලියේ ඔයාගේ හරේ බ්‍රඩ්පේෂයක කොච්චර කියලා පෙන්න්නනවා හරි එත කොට මේ අපි දැන් කතාගර ව්‍යන්ත්‍රටික තමයි සෞ්‍ය සේෂ්‍රය සදහායිසිට පාවිච්චි වෙනවා කියන එක වෛද පරිීක්ෂණ කියන කොටසේඇද කතාගරිකොට තෙර ැතිවෙන්නද සෞඛක ෂේත්‍රේද අපිකිව අප CD පවිච්චි කන අප වැඩටේතු සාරර්ථ කලෙස කරගන්න ඒ සෞඛ්‍ය ශේසේතම වෛද්‍ය පරීක්ෂණ සඳහ මෙන්න මේ යන්ත්‍රටි පවිච්චි කන්නන අන්නේ යාන්ත්‍රටික තැ මේ කිව ඒ පාවිච්චිරන්න ෛද පරීක්ෂණටේතුවලට හරි ඊලකට කතා කරන්න දන වෛද්‍ය පරිීක්ෂණ කටයතු කර නෙමේ දුරස්ත සෞඛ්‍ය රැකවරන්නේ කැන දුරස්ත සෞඛ්‍ය අපි කියර ඉංග්‍රීසියන් ටෙනි ඩිසින්ගේ ටෙිමෙඩසිං කියය දේවල්ටික මයි අතාකර මුදදාහරයක් කිදරම ටෙලිමඩිසිංක් වගේ ගෙදර ඉනං කරන්න පුළුවන්ගේ වගේම ප්‍රධානවාතම ශල්ල වෛද්‍යවර ප්‍රධාශ සල්ල වෛදවරයා නැති වෙලාවකයා කොහැරගිය ගිහින්තේලාවක දුරස්ථවය ඇත්තක සම්බන්ධ වෙලා හෙම කරන්න පුලුවන් දුරස්ත සල්ල කර්ම වගේ ඊට පස්ස දුෂ්කර පලාත්වල තියෙන ෝහල්ලද මේක කරන්න පුලුවන් ප්‍රධාන මේ සායනත එකතු වෙලා මෙන්න මේමගේ ටෙලිමෙඩිසිං කියන එක ගොඩක් පරාසයන්න්නල दि යගේ මේ න ටමडिසි හිදා මිනිස්ු जीවිත ගොඩක් प्र්‍රමාාණයක් ආරම් වෙලා दिया පලම තමයි दुरास् ෞ දरනක් देර දැ ඔොයාගේ ඉන්නේ दुෂ්ක පලාතක් කියලා හිතන් दुෂ්ක පලාතක වැඩිය වද්‍ය වරුද නහ එක ඉන්නවා නස් කෙනෙක් ඉන්නවා සහ එක වැඩගන ටඩස් ලගේටට නමුත් නිවරදි डොक्. කෙනෙක් නෑ හරිට ඒ साෞ के वाල් දෙන්න හැබැයි ඩොක්. ඉන්න කෙනෙක් ඩොක්ට කෙනෙක් ඉන්න රෝහලකින් සම්බන්ධ වෙලා තාක්ෂණ හරහැමන ත මේන් කමිමිකේෂන් ටෙක්නෝජික් කර සම්බන්ධ වෙලා දුරක්ෂ සෞකයවොටන්වාඩ බාගන්න පුළන් මේක ගෙදර ඉන්නං උනත් වෙන්න පුළන් එකැනවට ගෙදරට ඉඳං මේ වන්නඩත් පුළන් හෙමලත දුෂ්කර රහලක වගේක් ඉන මේ සම්බන්ධ වන්නත් පුළන් දුරස්ථ සෞඛකයවටැන් කියන්න රිමෝඩ් ලනිිකල් කයා කියන්නේ දුරස්තවෙන්නගන්න ඔයාටගැන්නෙ එකන්න ඒලබාදන කියලා දුරස්තවිදිගෙන ඔයාට ටැන් කරන එක නමයි දුරස්ත සෞකේ ෝටන්ගේ. ඉළඟ නිවසේ සිට අධීක්ෂණය නිවස සි අධීක්ෂණය උදහරයක්ගදියට තවදයක් කියන්න මේ කාලෙ කොරෝණ වසංගතය ඇතිවුණ කාලි ගිය කාලේ තකොට රෝගන් ගොක් පිරන රහල් හරි රෝන් ගි මේගේ ගොඩක් රහල් පිරුණට පසේවය ධාරිතාවඉක්මවා හිල්ලා රෝගින් නිවසට තින්න. එතකොට මන්දන්න ඔගොල්ලන්ගේ පැතිවල හමුණනාද කිය. සාමාන්‍ය ගම් පහ වගේ පැත්තක හෙමනැත්තං රත්න පුරය පැත්තිේ මෙන්න මෙහම දෙයක් වුණා වෛද්‍යවරයා යගේ දුරකතනැත් එක සම්බන්ධ වෙලා එයාගේ තොරතුර මෙමනත්තන තොරතුරු මාු කරන්න ඔයාගේ කොහොම තවක්කතත්තය හවෙල බල ඉටම මයි නිවේසිර අධික්ෂණ කගේ සරල සිිස්ටම් එක එතකොට කෙලින් ඉන්ටරට් කනක්ෂණය කරහා සම්බදධවෙලා මොක්කරි ඇ්පෙහකින් හරි ට සැප්කින් ුණ මේ විදිර නිවසේසිර අික්ෂණය කරන්න පුළුවන් පස්ස එමනැත්තං මේ සමහරක් වෙලාවට එයාගේ ශරීරයට සබදධගල්ල තියෙන මොකක් කරි ඩිවයිස්ස එකක් තියෙනවනන් එක කැනයාගේ රෝගෙ මොනට කරන්න බලන් ඒ හරහත් එකන ඒකත් ගෙදර නං කට්‍රෝල් කරන්න ගෙදර සහ රෝහල ඉඩං කට්‍රෝල් කරන්න පුළුවන්න මේකත් බි මේ නිවසේ සිට අධීක්ෂණය කෙනෙක් ගන්න ම කිව්වේ ශරීරයට මොකක්හරි පකරණයක් සම්බන්ධ කල්ලා ඒක වෛදවර රෝහල පරික්ෂා කරනාවන රෝගයා ගෙදරනං ඉන්නන්නේ එක නිවසේ සිට අධීක්ෂණය කෙනෙක න්න ොල ක උපදෙස් ලබා ගනීම වයිද පදෙස් ලබා ගන්නෙක තමයිලගේ උදහරනක දෙරදැන් දැන් ඔයා හිතන්න ඔයා හදීසින් මොකක්හරත් සවක ගැල්ලොකර මහුණ දෙන ඔයා සි එක එන්නහැබයි මේ වෙලාවේ ඩොක්ටර් හෑ ගයිසිුවකවාට සත්කාර කරන්න හැමනත්තන් ඔයාාවම අපි මදරික කර සයරි කර මනත මක්කර වට කරන්න ඕනනිද මොක්දගෙලවත් හරි තරන්න කටිය දන්න අක්ගලා මේ උපදෙස් ලබාගන්න විශේෂය යිධවරයට කොල්ලයක් කරංහර ඒවැටත්තාමකරිඒගොල්ලන්ගේ තියෙන මේ ඩෙට්ටර්ක පවිච්චි කල ඩක්ගාලා උපදෙස් ලබාගෙන යායට මොකක්ද කරන්න ඕනි කියලා උපදෙස් ලබාගන්න මේක තමයි මේ සෞක ශේෂත්‍රය උපෙස් ලබාගැනීම යටතිය කතා කරන්න දයන්නතකොට මේකත් යිCT වලින් යිCT නිසා තමයි මේක සෞක ශේත්‍රයට ඇැතිවෙන්නේ ඉළඟට දුරක්ස්‍ය ශල්ලි කරම දුරක්ස ශල්ල කරම කියන්නේ මේ එකකත් මේමවා දකළ ඇති සමාර්ගට්ටියය ඇවිල්ලාගැන්නේ සල්ලි එකතු කරනවා මේ පිරට ඩොක්ට ගෙනක් ගාවටක් නොන මේවර අටරන්යන් ෝොඩේ ෛයිද්‍ය මේ කරන්න මේරටේ මේක කරන්නේ අන්නේ වගේ දේවල් බලක්ො ගන්න මේයිට ්‍රේෂ්‍රේ දියුණුුවත් එක් දුරශ්්‍ය සල්ලකරම ි වෙන එත කොට මේ එකක කරන්න තියෙන්නේ මේකෙත් වෙන්නේ විශේෂන්ය වෛද්‍යවර හම ැත්තම් මේක කරන වෛද්‍යවරයා නෙට්ට කේකර සම්බන්ධ නැමනත්තන් සන්න විදර ජලයකට සම්බන්ධ වෙලා විශේෂඥ වෛ්‍යවරෙගෙන් මේ සර්ජරක කරන එක හැටිය හාගෙන යාගේ උපදෙසුව මේ සජරය කරන හැටි තමයි දුරශ්්‍ය ශල්ල කරම කිය ත කොට ඉළඟට දුරස්ට පුහුණුවෝ කියන්නේ ඔයා මොකක්රි මේ සෞක ශේවය ඉග ගන්නගෙනක් දරන කිදර ඔයා ඩක්ට කෙනෙක් ඉග ගන්න ඔයා ලෙක්ෂස් ගන්න ඩොක්ට කෙනෙක් ෙනවා මඩිකල් ෆකල්ට ඉන්නගම ඉතින් මේ මඩිකල්ෆැකල්ට එකේ ඉන්න මේ වෙලාවේ ලෙක්ෂස් නැතුව <Trib forums> ි ඔන් Onlineයින් මකක් හරි මෙතත්ඩකින් ඔයා මේ මිඩිකල් ැකල්ටියයගැ ඉග ගන්නන මේත් සෞ්ක වේස්ත්‍රය යි වල තියන නිසා ඇති වෙච්චිදයක්. එකන දුරස්තව ඔයා ඉගන ගන්නවා මේ රෝහල් කාරර් මණඩලයක් විදිහට ඔයා පුහුණු වෙන එක රෝහල් කාරර්මඩලෙටව යන්න මේකේ දුරස්තව පුහුණු වෙන එතර කවුරු හරි සම්පත්දායකගගේෙන් හරි හමනත්තන ඩක්. කෙගෙන් හරි හනත්ත ලෙක්ෂ කෙනෙක්ග හරි ඔයා මේක වැඩ කරන්න කොහොමද කියලා දුරස්තව එමනැත්තන් online ඔයා මේකට සම්බන්ධවෙලා ඉග ගන්නවා න මේකත් සෞඛ්‍ය ශේෂත්‍රය සඳහා සිට භාවිතා කිරීමෙ තරා උදාහරණයක් විදිර ගන්න පුලුවන්. එත මේක චුට්ටක් කලා වැඩිපුර වෙල කතා කරන්න නඕනිි කතාවක් ඉදි ඔය අනිවාර මේ යන්ත්‍රල නම්ටික මතකතියාගන්න ඒවයින් වැඩර කාරය මතකතියගන්න ඒවගේම ටෙිමෙඩ සිහම නැතැ දුරස් සෞක්ක ැකවර්ණ වෙන කරන ආකර තුනක්වත් අඩුමතරමය මතකතියයාගන්න ඉදි සෞඛ්‍ය ශේත්‍රය ගන කතා කරන්න තියන්නේ ඔන්න වැඩික මයි හරි ඊළඟට කෘෂි කෘෂි එහමනැත්තං අපි කෘෂිකර්මාන්තය සහ දීවර කර්මාන්තය යට දෙ ගම ඉතර කතා කරන්නේ යන්න. ඒක යන්නේ කෘෂිකර්මාන්දය ගැන්නේ වගා කටේතුවලට සත්ව පාල කටේතුවලට දීවර කටයේතුවට කොහොමද මේ ස්‍යවේදන තාක්ෂණ තොරතුරු සං්‍යවේදන තාක්ෂණය භාවිතා කරන්නේ කියර තමයි දැන් කතා කරන්නේ පලවෙනි අපිකද මෙන්න මේ කොටස කතා කරන්නට පෙනවාදන්නන්නේ මෞස්සගේ කසේක මෙන්න මේ කොටසසි අපි කතා කරන්නේ යන්නේ හොමද කෘෂිකර්මාන්තයමතා වැවිලි කරනකොට ඔයා පාවිච්චි කරන්නේ මෙ මේ CT කිය සේෂත්‍රය කෙන එක හරිද මේක මම මේ ලොකුවල ලියලනෑ හරි පොඩියල් ලෙල දින සහ මේක නබෙම් ඔයාට මේක මොකක්ද කියෙලා අදුරගන්න පුළුවක් කෘෂිකර්මාන්තයේදී භාවිතා කරනක් තරා උපකරණයක් තමයි වගේබි මේ තත්ත්ව මන යන්ත්‍රේ හරි ඉතර මේ වගේබි මේ තත්වමන යන්ත්‍රය පොලවේ ත එතමනය ඒවගේ පොළව පස නිසරුජසාරුද ඒ පොළවේදී නෛටත්‍රජන් ප්‍රමාණය වගේ දේවල් හොයාගන්න පොළුව ඊගේ කාලගුණ මනිනම් යන්ත්‍ර අද දවසේ කොහොමද කාලගුණය එතකොට අදදවසේ පැලසිටි වට පස්සේ වේවට වතුර දන්න ඕනිද ඉවස්සේ මේ වස්ස වැටවනක් අපි පැලිා ආරක්ෂ කරගන්නන්නේ කොහොම වගේ දේවල්ලට තීර ගන්නපුුව කාලගුණ මනුම්ම්‍යන්ත්‍ර තියවා ඔ ලොක මෙව තිනේ ලොකු වගාපදවල තියනෙ වගා කරන තැන්ගල් ඒවා සම්බන්ධගල්ලා තියනවා. ඉවසේ සවංක්‍රීිය කුමි පාලන යන්ත්‍ර වන්ක්‍රේ ක්‍රී පාලන යන්ත්‍රේ ගුණුත්ව මේගේ කතාවක් ඒකින් කරන්නේ මේ අන්තේට ක්‍රමීංගින් සිද්ධන හානි වලක්වා ගන්න උදාහරණයක් විදිහටඒයන්ත්‍රේ මේ කෘමීින් සිරණ දිශාව හයාගන්නවා යියට පස්සේහොයි ක්‍රමීන් කොහොමද වරධනය වෙන්න කියලා මේවාගේ නිරක්ෂණය කනවා හමනැත්තම් මේගේ තවතිරවෆෙරමෝ් එකක් කියලාදිවා ඒකට දාලාතියෙන්න්නේ මේ මශෙන්කට ඒකට ඉට පස්ස සත්තු ඇදිලානවා ඉට පස්ස ටිකපිට වෙෙන තනකටය සත්තුමව ිහිදන්නබල මේගේ කතන්දර මේ උි පාලනය කියන කතාව තියන. ඉලකට සවංකිය ජලසැප මන්ද්‍ර හරි ස්වංක්‍රිය ජලසපමන්ත්‍රේ ෙන අපි කතා කරන්න තියෙන්නේ. අපේ පොලවේ දැන් අපි උලිමතාරන වගගේීමේ තත්වය වයිු පරනය ඒකින්ි බලන්නව පොවද තත්වය හොඳරම වලලාන මේකතාව අතුර වැටෙන් ඕොන කියලා ඔටෝම එකගොලොට එක හොයාගෙන ඔටෝම කැන ස්වංක්‍රියව ජලයත් නැවත අදා තැන්වලට දානයිඉතින් මේ ගොඩක් කලාට රිතාගාර පද්දතිව දැගන්න ලුව. හරිද මේකත් මේ කෘෂිකර්මාන්තයට යිIC කියන ශ්‍රේෂ්‍රය ආබු නිසා ඇතිවෙච්චයි දියුණවා ඉළඟර. ප්‍රබෝතාක්ෂරයෙන් පැළ සිටවීම ඉවස්සේ වල් පැලාඉංකිරීමවස් රොපාක්යෙන් අසල නිවීම ඔන්න එක අතන්දර තුර තම ඉළඟට දී හැද රබෝතාක්ෂරයෙන් වල් පැ ගලවල යිංකරනවා කියන්නේඒටේ න වල් පලලවල ඉංකරනවා කිය එක. ප්‍රබෝතාක්ෂරයෙන් පැළ සිට අනවා කියන්නේ නිවැරදි ස්ථානයෙන් ගානට නිවැරදි ටෙක්නනිික්කට පැලසිටවනවා ගෙන එක අස්සන එලිම ගැන්නේ අදාලා අස්ස වන විරක් හොයල බලලා හොඳර දැන් දහරයක් ෙර තක්කාලිගත්ොත්ේ ඉදුණු තක්කාල විතරක් ගන්නට නිලා ගන්න පුලුව මේ රබෝතතාක්ෂණ බවිතා ගල්ල ඉදි මේටහත්ව මතක තියාගන්න කෘෂිකර්මාන්තයේ දී කොමද පාවිච්චි කරන්න කියලා මෙන්න මේ අයි කියන ෆිල්ඩෙක් ගේ තවත් විශේෂයයක් තමයි ගුෂිරමාන්තයේදී හරිතාගාර කියන කසප් එක එතකො මේ හරිතාගාර වල තමයි මෙන්නම මේ මක ස්වංක්‍රී රොබෝතාක්ෂණය පැලනෙඩීම ඒවා පැල අස්සන්නලීම ඉටවස්ස පැලසිට වව වල් පැලගලවීම ඒව නැති වුණාට මේ කෘමිපාලනය ඉයටවසේ ජලසැපපීම මේගේ දේවල් මේ හරිතාගාර කියන ටෙක්නික්ක එකගේ තියනවා හරිද හරිතාගාර කියන්නේ කෘමීන්ගෙන් ආරක්ෂා කරන්න්න වැස්සෙන් අවුුවෙන් ආරක්ෂා කල්ලා. පාලනය කරපු තත්වයක් යටතේැ ගාට මොක් හරි සිිස්ටම් යටටතේ පැල වගා කරලා ඒක හොඳ බෝග වගාවක් ගන්න කර තමයි මේ හරිතා ගාර කියන්නේද මේක ආලෝකය වාතය ක්කොම මේ කන්ට්‍රෝල් කරම පාලනය කරලා ගොඩක් උසස්තත්ව ඒ පැල්ල වගේ උසස්තත්ේ වගාවලගැන පලගාව ලබා ගන්න පුළුවමේ හරිතා ගාර කියන කතන්දරේනත් හරිද ඉළඟට. කතා කරදි සත්වපාලනය කියන කතන්දර සත්ව පාලනය කිය කොහොමද සරි සත්වපාලනය කියන ෆිල්් එක කොහොම යිසි පාච්චුවෙන් සත්වපානය කිය ධාරනයක් විදර ගත්තත්තේ ගවයින් රැකබලා ගැනීම ගන්න පුළුවන් ඉඩවස්සේ තාව කුකුලන් වගේ ඒගොල්ලො ගන්න පුළන් එල්ලුව අති කරන එක ඔගේ දවතමයි සත්වපානයයන් මේකෙ තින ප්‍රධානමයිී තාක්ෂය දියුණවත්තෙක් ඇතිවවෙච දෙ ත්තමයි RරFIඩ කියනෙක් RFIඩ රේඩෝ ෆ්‍රීකන්සියිඩිෆිකේෂන් ඩිවයිස් අප මේකර කියන්න ඒ කියන්නේ මේක තියෙන්නේ ප්‍රේඩියෝ තරන්ගේෙ වනතා අපි කියැන ගුවන් නිතුන තරංගලින් අපි හඳුනාගන්නවා මෙතන සතෙක් ඉන්නවා මෙන්න මේහ තමයි සතෙක් හ හරිට මේකට කරන්න GPS සිිස්ටම් එකක්ත් GPS සිිටමක්ක ම වැඩගන්න හරිද එතකොට අපිට මේකෙන් සතුන් ප්‍රමාණය ගඩන් කර ගණඩ පුලළුවන් වාස සත්තුරක ොහට ගහින් තිෙන්න්නගේ දේවල් බලාගන්න පුොුවො මකතියාගන්න ආFIඩ අන්ත්‍රය එම නැති කියවා ගුවන් විදුලි සංඥා හැදුරුම් ඔපකරණය කෙන තමයිග හරි ඒකත් සත්ව පාලනයේදී තමයි පාවිච්චි කරන්න ඊළඟට කතා කරන තත්ත්ව පාලනය කෙනෙක්. ඉතින්වා ඩේ පඩක්ස් පවිච්චි කරනය එක ැ කිියයාස්ුද නිශ්ානයව පවිච්චිරන ය ොඩක් වට දාලා ඇති තත්ත්වපාලනය කරන්න ලද ගේ කතන්ද ඇද තත්වපාලන කියලා තියෙනවාගේ එකගැන තත්පානය කරලද ගවයන්ගේ දලබාගත් කිරිවලින් උසස් නිමාගින් යුක්තව නොගක කතන්ද ඇත්දේවනඒ මේ තත්ව පාලනය කියන්නේ ඒක ඇත්තරම ගවයෝගිකමු ගවයගත්තොත්හෙම කිරි දෙන ගවයඉන්න හරි දැන් කිරි ලබා දෙන ඒ ගවයන්ගේ ඒගොල්න් සෞඛ්‍ය තත්ව පිළිබඳ සොයාවැැලි ඉනිට පස කිරි දවාගත්තරපසය කිරි පාවිචර හොදක් තත්ව තියෙන දේවයි විස බිජතියාරද මෙන්න මේවාගේ දේවල් තත් කිරවල තත්වයවල නොය වගේ ේවල් නමයි මේ ත්වපාලනය කෙනෙට ඉටින් ඔයා මෙන්න මේ උදාහරටික මතකදයයාගන්න ඔයාට මොම කියන කතාවත් එක් මේ කොටසවාන හිතය මතකතීහි ලගේද. සත්ව ාලනයට තවත් අයිසිටියවලින් ආ අපපයගත් තමයි ඔය ආරක්ෂ කැමරා දය කියැන එක ඉ කැමරාාවගේ දේවල් වලින් සතුන්ටික සොර සතුරගින් ආරක්ෂා කරගන්නගේ තවත් සතුගෙන් ආරක්ෂා කරගන්න මෙන්න මේ මගේ දේවල් මේ කැමරාවිච්චි කල්ල කරන්න පුළුවන් ඉතින්ඒ හරි සරල දෙයක්. ඉළඟ එක. දීවර ගෙන ශේත්‍රය සඳහා කොහොමද මේ තොරතුරු සංේදනය පාවිච්චි කරන්න. මේකර ති එක්ම ැේ පොතේ දීල දන එක්ම දේ තමයි සංහද කඋප කරන මසුන් සිට ප්‍රදේශාඳනා ගැනීම ගැන්න මේං එකඇ එක. මේක දන අග්‍ර ටිකක් මේ අග්‍රටික දාලා දයනවා මුහ දෙට මුදර දා දිබ්බරවස්සේ අපිට පුලුවන් ඒකේ ර ඒගොල්ලන්ගේ යන සිගනල් එකක් කරහා ග ල්ලක්කර කොහෙද බඩිපුර මාලු ඉන්නෙලා හොයගන පෙත්තර යාත්‍රගල්ල මාලු අල්ලගන්න ඒවගේ මතක තියාගන්න සංවේද ගොපකරන මගින් මත් මසුන් සිරිින්න ප්‍රදේශ මේ හඳුනාගන්න ගැන සෙන්සරය එකගේ මාලු කොහෙදදින්න කියෙලා ොයා ගන්නවා ගෙක තම මේ එක සරලා දහස හරි ඉළඟ කටබියමු හරි දැන්කදා කරන්න තින්න ව්‍යාපාර හා කර්මාන්තිකින් ශේෂත්‍රේටයි ගමනා ගමනය කියෙන ේෂත්‍රේටයි කොමද මේ යිCTට යොදාගෙන තියන්නේ කියලා දාරණයක්කි දෙ මම පලවැෙනියක ගන්නා මේකෙ තියෙන උසස් දිස්පාදන සඳ හා තාක්ෂිණක උපරණ භාතය ඉතින් මේ උස නිස්පාන සඳ තාක්ශරි උපරණ භවිතය යන ්‍යාර වලටත් ව කර්මාන්තතා වල තියන කරර්මාන්ත ශාලා තියනවා මේ කර්මාන්ත ශාලාවල තියනවා ගොඩක් වෙලාවට ගොඩක් ගලොකු මැසිින්න්ස් හැබැයි මේ මසිින්න්ස් ඉස්සර තිබුණ නෑ ඉස්සරතානිකර ඔක්කොම අපිගේ මොක කෑමක් අදනවනගේ කෑම සෝදධවය සෝදලායි වැඩ්ඩික්කරේ ඇතින්. පස්සේ සකස් කිරීම කළේ ඇතින් ඒවැ සුරුම් කිරීම කරේ ඇති ප්‍රවාහණය කරත් එහෙම කොහොමාරි හනම අඩු එක ගොඩක් අඩු තාක්‍ෂණ පාවිච කල දැන් හැමනේ අධි තාක්ෂණි කඋපකරන තමයි විතා කරන්නේ දැන් සෝදා පවිත්‍ර කරීම කරන්න මසිින් නොලින්ග ඉට පස්සේ ඒවා සකස් කිරීම කරන්න ජන්ත්‍ර වලින් ඉට පස්සේ ඇස්ුරුම් කරලා ලේබල් කරනක කරන්න ජන්ත්‍රවලින් මේගේ ඔක්කෝ සිද් වෙලා වසන පඩක්ටේ ම අප අතට එන්නේ ඔොක්කොම කරන්නේ යන්ත්‍රවලින් ඉදි මේ යන්ත්‍රවලින් කරන අධිතාක්ෂික උපරණ භාවි්චි කරන්නේ මේ යිට කියන එමත් මේ තොරතුරු සංනිවෙදර තාක්ෂණය ව්‍යාපරහා කර්මාන්තවලට ඇතුල් වෙලා කියන නිසා. එතකොට උසස් නිෂ්පාන සද අධිතාක්ෂණික උපකාරණ භාවිතය ගන්නේ ව්‍යපාරහාකාර්මාන්ත සඳහා විශය යොදා යි ෂේස්ට්‍රේල් දාගරන්න එතරාවස්ථාවඉඟට. ව්‍යාපාර වල ත්තොත් එම වීඩියෝ සම්බන්ද්‍රන මගින්. ව්‍යාපාර දෙකක් කරහා සම්බන්ධ වෙලා පික් මොරි සම්න්ත්‍රය ැමනත්තාත් රැසීමත්තියෙන වෙන්න පුලුවන් එමනත්ත ව්‍යාය සහ ව්‍යාපාරය ඉන්න ෂේවකෝ එක්ක කරෙක්ටලා ව්‍යාරේ සේවක ඇත්ත එක් සම්බන්ධ වෙලා ව්‍යාරය ප්‍රගතිය හා ව්‍යාපාරය තිබෙන අදාල රැසීමක් පිළිබඳව මේකේ කතා කරන වන්න පුුවන් මෙන්න මේමගේ දේගල්තමයි මේ විඩියෝ සම්බන්්‍රන මකින් සිද්ධ කරන්න. ඟට මාන සම්පත් කළමනා කරණය කියන්නේ මං අපි ගනි කතරවා මත ඇගලි සලකුණු සුපරික්ෂක හමැත්තං ඇංගලිල්ලුමගින් පැමිණීම වගේම පිටවීමගේ දේවල් ඔටෝ රෙගනයිස් කරගෙන ඒවා සේවු කරනවා මේ වැැවිල්ල මානව සම්පත්තිය කියැන්නේ එකයින මිනිස්සුන්ගේ මිනිස්සුන්ගෝ කළමනා කරනය කරන සිිටම් එක තමයි මානව සම්පත් කලමනා කරය කියන්නේ. හමන් රිස්ෝස් පනේශෙන්න් කල මයි එකකරගෙන් හැරි එතකොට ආයතනවල හ ඇති එච්චර් මනේජ මේ වගේ ඒ කතන්දර තියන්නේ මානෝ සම්පත් එම නැතන් ඒකන සේවකෝ ආරක්ෂා කරන්න ගොල්ලංඟ කළමනා කරණය කරන්න. අන්නේට තමයි මේ මානෝ සම්පත් කළමනා කරණ භාවිතා කරන්නේ එතකොට ඒකට යිටවල බල පෑම නිසා තමයි මේ ඇංගිලි සලකුණ මැසිි එක පාවිච්චිගල්ලවට ඇතුරත්තිව පිටවීම මේ අපිට කරම් එකනෙ තොරතුර සටහට කරන්න පුළුවන් ඉනිරි පස්සේ. කාඩ්පතක්තිෙන සමහර අයතනල එකන්නේ එකක් කෙනට සේවට බැන්දනකට යට කකාඩ්පතක් ලබ දෙෙන ඩවස්ස කාඩ්පතෙන් තමයි ඒ ඒ පදධතු එෙමනටත්තන්ගේ ව්‍යාපාරය තුළ ය හඳුනාගරන්නේ කාඩ්පති නිවස්ස කාඩ්පතිං දෙකලති සහර ටැමිල් ෆිල්ම් ෙම් බල්ලාන එක තියෙනවා කාඩ්පත පවිච්ිලතමයි ඒ දුර අරගනීම හිදන්ඒ කටයතු සියල්ල කරගන්නේ මේ කාඩ්පත පවිච්චි කල තමයි ව්‍යාරය තුළ හරි ඇති මංගේයේ පොඩි උදාාරනයක් කිව ට ව්‍යපාරහ කර්මාද ශේත්‍රයේ තියන තවල් ලොකම එකක් තමයි දැන් උනත්ත අපම පාවිච්චි කරන ඩරාස් ඇමර්සය වගේම ඊබේ මේ වගේ ඔල්ලයි ශොපිං ෆලට ෆෝම්ස් ඒවත් මේ ව්‍යාපාරවලට ඇවිල් ලතියෙන්නේ මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය නිසා ඒ වගේම අපි ඔන්ලයින් බඩු ඕඩ කරන වෙතරන්නන්නේ මැ න්යින් සල්ලිත් කියනවා මේ ඒ බැන්කින් කියන මෙතටත්් දෙගත් බැංගු කියන ව්‍යාපාරයට කියෙන ව්‍යපාරයට යි සම්බන්ධ වනයි කියන්නේ තොරතුරහස් සනනිේද තාක්ෂණය සබන්ධ වීමනිසා තමයි එ තොරතුරහ සනි වේදර තාක්ෂණ යදීම නිසා තමයි මෙන්න ඒබකින් මෙහමනන් ඔන් Online මුදල් ගන්නුද හමනත්න් ඔන් onlineයි බඩ ඩගරන වල් ඔන් ලයින් අපි මකක්කරදයක් කෝඩ කරනයි කටයුතු කරන්නේ මෙන්න මේ ව්‍යාපාරහා කර්ම අන්තවලට සි විශේෂ යද නිසා කාරි ප කमा ई ද बස්ස आदि තාක්ण को र्න भाාवितागला उसනිष් පාද वीडियो सන්त्रण ය සවක हो තවත් व්‍යපාरत्य नेෙक्ෙන් इ बසේ मान සපत् කළमना करරने करන एंग्लि साल यांत्र इ से कार् पත් आिफाයි करරගන්න ब काත් පच ක इगට य बैंकिंग ऑलाइन शपिनाගේ देवाල් නිසාमी व्याපरा मा शषत्र්‍ර ईCT ින් ිය වෙලා ති ලපිකිවවා හරरे එත කතාගර ව්‍යා පර කර්මාත ශේයට ई ල ई ෝපනිසා වේච දව එන කතාගරම තින්නේ ගමනා ගමනය සඳහා කොහොමද මේ සන්නේදර තාක්ෂණය වාවිතාමෙන්න්නේ කෙලා මේගත් හැදුුරුම් සංකේත ක්‍රමි කලින් කතාග R रेडियो ීसी යිडටफිकेशන් डिवाइ सිකික ඉ මේ කෙරුත් කරන්න में आFIड කලंग කරන්නේ ක හිතන්න වැට වාහනයක් තියෙන වාහනේ ඔයාගේ පාක්කගේ දන්න ඕ ඔයාගේ පාකික ගෙනනවාට තියෙනවා වාහනේ වානේ පාකි එකක දන්නනිය පාකක දන්න ඔයාට දෙන්නේ ඇක්සස් දෙන්නේ ඔයාගේ මේ Rෆයිඩස් මොගක්හරි කාඩ්ගරරි නැමනටතා RFIඩ ඩයිස්ස මක්කරි තියනවාන විතර එතකොට ඔට පුුවන් මේ හැදුරුම් සංකේතය පාවිච්චි කල්ලා මේ ඇතුළට එන්න ගේට ටෝ ප ෙනයිබසලියට න් ෝන එක ඔටෝ න්න ඔයා උදාරණයක් විද අපි කිවත්තීම දැන් මේ R5 සිිස්ටම් එක වගේ තමයි මේ අ කලාල ගොඩ ක්ියෂන් ක ලාස දැන්තින ටියෂන් ලසල වැඩක කරන්න අපි නැතුරට යන්න දෙන්න අපි පේ කල් නම් විතර තකොටේ හැදුරුම් සංකේත ගෙන් පා අපි බලන්න අපි මේකට පේ කල්ල තියෙනවද කියලාේ කල තියන අප ඇතුට ඇන්න දෙවා පේකල නැතනන් අපිට සල්ිෙවල හරිමොක් කරගෙන හරි එතරේ හැදුරුම් සක කරමයතුව මේක තමයි ිද වාහනයක් නවත්තන් අවසර තියදවන AFI එක ස්කෑන් කල්ි වලා තිරින් යන්න දෙෙන. අවසර නැතං ட்டு හලමතිෙන අයට යන්න කියලා කියෙන. රි இல்லங்கක ට්‍රියි කරල් සිටම් අපි කියන මාර්ග සංඥාලාම්පු. හරි මාර්ග සංඥාලාප ව විදුම් විදුරි සංඥාලාප කියලා අපින ට්‍රෆக் ලයි් කියල කියන්නේ. රතුොලහ පෙන්ண்ணනේති. මේකන් ස්වංක්‍රීව ක්‍රියාත්මක වෙන දෙයක් මේ කොහමද පාරය වාහනයන්න කියලා පොඩි අධයක් කරලා තමයි. අදකයන්සා වාහන මේ ප්‍රික් ලයිට කන්ට්‍රල් විසින් හසුර වන්නේ එ එකකොට මේ එකකත් ගමනා ගමනය කියෙන මෙත දෙකටයිසිටආපු නිසා වෙච්චි දියුණවා ඉළඟට ඔ මහා මාර්ගවල ආරක්‍ෂා පදදිී. උදහරැකිලට සිසිTVව කැමරාගේ දවල්ලඩින් ඔය මහාමාර්ග වන නීති විරෝධී දේවල් ඒවගේම අනතුර වගේ දේවල් උනේ කොහොමද නීති මේ තත්වයන්වොට ඕනි දේවල් ගොඩක් බලාගන්න බොලන් මේ කැමරා පාවිච්චි කරන්න තකොට මෙතරම සි කියලා දීර කියන්නේ එක සිහ නවත් මේක දහැන් එකකතුනකම දී තින පෝ එක මක තියා ගන්න සිට කැනෙක් ලෝස්ට සර්කිටවී කියනෙ එක එක පියවූ පරිපත රපෝ අහින කැමරක් කියනෙ එක මතක තියාගන්න මොකද මේ තැන්කි හිපේ හල තියන නිසා මට හිතනා සාමාන්‍යෙන් විභාග ප්‍රශ්නයක් කහන් එතින ප්‍රවණතාවයක් තියයි කියලා. ඒවගේ මම දැන් මමාරුතන් ගතුකරු පොඩි කැසෙප්ට එකක් තමයි කන්සප් එක ක කියැන්නෙ පොඩි උදාහරනයක් තමයි ගමනා ගන සඳහා. ICD භාවිතාවන එක ඉන්දන සඳහා භාවිතාව වන කිවවාර් කේතක ක මේක අනවා ගමනා ගමය කරන්න වානයකින් යන ොහ කිව්වාර් ිස්ටම් එකකින් ඔයා තෙල් ගහන්්ඩෝනි මේ වෙනකට ශ්‍රී ලංකාවේ එතකොට මේක වැඩිත්වෙෙන්නේ කිව්වාර් සිිටම් එකත් මේකත් යි නිසා තමයිාවේ එතොර ගමනා ගමනයට මේකත් බලපානවා එනිසාම ඉදන සඳහා කිව්වාර් සිිස්ටම් එක කියන එකත් ගමනා ගමනය ඇතිවෙච්චි ට නිසා ඇති වෙච්චි තරා දෙක් තමයි මේ කිවවාර් ක්‍රේත ක්‍රමය කියන්නේ ඉදනවලට තියන එතවර දැඟිවිතා කර ගමනා ගමනයට කොහොමද මේ යිCT කියන ශේෂත්‍රයේ බලපෑවෙ කියලා ඉළ එක බලමබි හරිඉ විවේ විනෝදෙන් ගත කරන්න හම ඇත්තන් ඔගේ විනෝදාස්වාදය සඳහා යිCT භාවිතා කරනවා කියන කතන්දරය කතා කරනකොට ඇතරම් ගොඩක්ම සරලායි මොකද ඔයා ෆෝර්න එකින් යාගේ කම්පියුටින් කන්න සියලුම දේවල් වගේ විනෝදේර කරන සියලම දේල් අයිතිවෙන්න මෙන්න මේ කොටසත් හරි තොටයා පරිගණකින් ග්‍රේම්ම අගහන කියන පරිගනකින් පරිගන ්‍රීඩාවක් සෙල්ලම් කරොත් ඒඇත්වයාගේ විනෝද සඳහායක කරන්නේ ඒක මේ තොරතුරු ස්‍යවෙදර තාක්ෂණය නිසා තමයි යාට ඇතිවෙලාදීන්. එළගේ වා ෆිල්ම හක්බල්න්න කිය ඔයාමොකර විස්සයිට හෙරිෙ ෙල් එක නව්ලොත් කල ෆිල්ම් අබලවා මේකන් තොරතුරු සන්්‍ය වෙදර තාක්ෂනය. තිබ නිසා තමයි එමනතං විනෝදාස්වාදයට තොරතුරු ස්‍යවේදන ොදාගකිරීම නිසා තමයිවාට එක කරන්න හැකාව ලබිලදීන්. එරගේකඔයාමොකක් කරිටීව එකක් බලනාවනවාටීව එක බල්නාවන මේකත් තොරතුරු සයදර තාක්ෂය නිසා ඔයාටත් වේකේ වවිනෝදෙන් ගත කරන්න පුළුවන් වීම කියෙනෙක් තරව දාහරනයක් ඉළඟට මනවාහරි පොත් කිය වනවනං පත්තර කියන දාහරගක ප මාධෙන් හමනත බ්සයිටනිි මේකත් ඔයාගේ විවේකය විනෝදෙන් ගත කරන්න පුළුවන් යිCT නිසා ඇති වෙච්ච එක්තර දෙයක්. එකට සසිදුවක් කහනවානං ෆොටෝ ගන්නවනං මේ වගේ දේවල් කරන්නත් මේයි තාක්ෂය නිසා ඔයා විනෝදස්වාද විවේකෙන් ගත කරවා ගෙනකට එක්තර තවත්තු දාාරන දෙකක් කරි. ඔයා ශෝෂල් නැ්ටොක් ඒ නැතතා කියෙන වයිවා සැ න්ස්ම් ස්නැ්චට් මේගේ ශෝෂල් නෙටක් පාවිච්චි ගන්නවානම් වයින් කරන්නේ. යාගේ විනෝදස්වාදය සඳහ තමයිගමය වාවිතා කරන්න ඉති මේකෙත් මේවා ඇතිවැෙන්ඩෙත් මේ තොරතුළු සංවෙදර තාක්ෂණය කියන දේවල් නිසා. හරිද ඉටින් මේවා තමයි උදදාහරණනයක් විදරගත්වත්තේම දාාරන දිරගත්තුොත් විනෝදස්වාදය විවේකින් ගත කිරීමට යිICට නිසායාට ඇතිවෙලා තියෙන දේවල් තමයි මේදීන් හැරි. ඒ ඇතරනම් විස්ත කරන්න යන්න යඒක උදධරන කිය මතක තියාගන්න පින්තුරම විඩියෝ නැරබීම ෆිල්ම්ස් නරැඹීම විඩියෝ ක්‍රීඩ පරිගන ක්‍රීඩා සෙල්ලන් කිරීම ඒ පොත්පත් කියවීම ටසේ ගීත ශ්‍රණය හමනතන් ගීතවලට සවදදීම මේ වගේ දේවල්වා මතක තියාගන්න හඩිම සරලා ඉගේක දැන් කතා කරන්න තියන්නේ තොරතුරු සන්න වෙදන තාක්ෂණය නිසා ඇතිවන අනිසි ප්‍රතිඵල හමනත්ත ICT හිද අපේ ශාරීරිකු අපිට මානසිකව වෙන්න පුළුවන් අතුරු ප්‍රතිපලහෙමනත්තනන් හොඳ නැති දේල් තමයි දැන්තා කරන්නනති එතකොට දැන් මේ තොරතුර සංදර් තාක්ෂණය අධිභාවිත ඇත්ත එක්ක ගොඩක් කට්ටිය හුණ දෙන ප්‍රශ්ඩ තමයි මේ අපි කතා කරන්නේ පළවෙනික තමයි ඇබැවීම හරිදසාමාණඩින් ඔයා ඕනට වඩා මේ ඩිවයිසස් පාවිච්චි කරනවාන වගේ ඇස් මමාරු කොන්ද්‍යයා අමාරු ඉරිවාස ඔල්ුව කැක්ුමගේ ේවල් තින්න පුුවන් එකකට මේක ඇබබැහිවීම නිසා තමයි ඇතිවෙන්න. තොර ඇබැහිවීම කියන්නේ තොරතුර ස්‍යවිදන තාක්ෂණයක් තර අතුරු ප්‍රතිබලයක්. ඉලන්ගත සමාජ ජාලතුරින් නොගැලපෙන මිතුරන්ගේ ඇසුරට පත්වවා. ඒක කියන්නේ ඔයා වට සැප්ක හම්බේච්චෝගේ ආල්ුවක්වෙන්න පුළුවන් හමැත්තම් මොක්හරි හේතුවන් නිසා යාට වක් ෙස්බු එකන්න ල ොක්යිශෂල නෙටර් එකක ට වැරදි යාලුවෙක් කම් වෙලා ඔයත් ඒ වගේ වැරදිලට යොමුවෙන්න පුළුවන් හැකියවත් තිය ග තමයි මෙත්තනින්. අදහස් කරන්න ඉඟ එක පරිගණක වෛරස පරිගනක වෛරස කියනවාගේ කම්බට එකට එන්න පුුවන් හාම්ෆල් සෝස් ඒ කියන්නේ ඔයාගේ පරිගණකේ තියෙන ක්‍රියාකාරයත්තුය විනාශ කරන්න පුළුවන් ආකාර ොෆ්ටස් තමයි පරිගණක වෛරස කියන්නේ ඉතින් මේ වගේ නිසා ඔයාගේ දත්තවලට හානිවීම සිද් වෙන්න පුළුවන් කම්පියුට වැඩ කරන්න ඇති වෙන්න පුලුවන් පරිගණකකේක න්න වෙන දේවල් වඩ පුුවන් ඊගේ දර්යාලේ නොගැල්ල පෙන වේපිට සදා සම්බන්ධ වවා කියන්නේ න්න මේගේ අයිට නිසා ඇති වෙච්චි නරක ප්‍රතිපාලයක් කියම එත්ත අනිසි ප්‍රතිපාලයාඉල්ඟට පෞද්ගලිකත්වය හානිවන ලෙස පින්තූර සහ විඩියෝපට විකෘති කරන නිපදව මේ කියන්න ඔයාගේ ප්‍රයිවසියකට හානිවන විදිහට ඔයාගේ ෆොටව එකක් දාලා වැරදි විදිහටමකක් හරි ෆොටව එකක් ෙරිත් කල ඩුවක්වාගේ කදල තියනන ඒකත්තය වෙල්ල මේ යිට නිසා ඇති වෙච්චි අනිසි ප්‍රතිඵලයක් ඉඩ පස්සේ බුද්ධිමය සේපල සොරා ගැනීම කියන්නේ අන්තර්ාය ස අන්තර්ාය සිද්ද වෙන ගොඩක්ම නරක දෙයක් ඒ තමයි තව කෙනෙක් කටෙන්ට් එකක් එහෙමනැත්න් තව කෙනෙක් නිපදෝපු දෙයක් ඔයාගේ විදිට ඔයා හොර අර නැවතත් හව ඒවත් විකරන්ව අනන්හරි නැවත ඒවා ඔයාගේ විදිියයට එඩට කරනවනංහර එකත් ගොඩක් වැරදි දෙයක් මේ අන්තර්ජාලය සහ යිCT කියන ෆිල් ඩ එකේදී. ශාරීක ක්‍රියාරිව වදගනද කැපි ටක් ග වියු ඉඳගෙන ඉන්නවවාහරි මේ වගේ නිසා ඔයා ස්තුූ තාවයට ලක්වවෙන්න බොළොන් කියන ශීරයා නිදිි කල ස මහත්වයනවාගේ දේවල් වඩ පුොලුව ඉළඟට හුද කලා බව හුද කලා බව කියන්නේ ඔයා තවගෙන එක වැඩිපුර කතා කරන්න බඩිපපුර කියැන කතාරන්නෙම බලන්න ඔය පොයිලාවෙත් බලන්න කැමිටක්ඉන්න කනි රටඇත් එක්ක ලොකෝොට කතා බහක් වන්නේ මේ වගේ දේවලම හුදගලා බව කිය නති මේක යි ට නිසාම ඇතිවවෙච හිත කර ප්‍රතිඵාලයක් හරි ඉතිං මේ වගේ හේතු න්නේ ගැන මේගේ නිසි හේතුවට හේතුව ඇත්තරම යිCT න මේ අයි භාවිතා කරන මිනිසාගේ තමයි වැරද්ද දන්නේගැන මේ අපි අපි තමයි වැරදියට භාවිතා කරන්න අපි නිවැරදිය භාවිතා කරනවා න යිCT වලඩ බන්න දෙයක් නැහැ අපි මේක නිවැර්දිය භාවිතා කරන එකඒ එක අපගේ යුත්තුකමක් කෙනවා හරි ඊළඟට තමයි පොඩ්ඩක් අමාරුොටසක් කතා කරන්න තිය පරිගන්නකේ පරිනාමය ගැන හරි ඉදි ඩැන් විඩියෝගෙන් සාමාන්‍ය පැෑක හමරක් විතර ගහින් ඇති බදන්න ඩි්කෙන් පසන කොම ඉදි මං හිතන පෑක හමට සෑහෙන් කරුණු අපි කතා කරන්න කියලා මේක සම්පූර්ණ එක්ස්ලේ් එකක් කැනවාට සම්පූර්ම පැදිලව විදර හොඳර ක්ස් ලේන් කතා කරන්න ඇති කියලා ම හිතන හරි හරි පරිගනක පරිනාමය ගැන කතා කරන්න කලින් අපි පරිගණකයක් හැදන්න මුල්ලුන හේතු කතා කරන්න ඕනි පරිගණකයක් ැදෙන මුල්ලන ප්‍රධානයෝ තමයි මේ ගනිත කර්ම පහසුවෙන් සිද්ධ කරන්න තමයි මේ පරිගණකය බිහිවෙන්නේ සහ පරිගණකේ ඕූ මනාවක් ඇතිවෙන්නේ. ගනිත කරමගේඒ පහසුවෙන් සිද්ධ කරන්න. ඉතිං මේ ලෝකෙ මුලිම්ම ගනිතරම පහසුවෙන් සිද්ධ කරන්නන්නේ වායඇතන්නේ ගණය කිරීමම් පහසුවෙන් සිද් කරන්න හැදිවෙච්ච උපකරණයක් පවිදිදර හඳුාගැන යෙනවා මීට අවුරදු පන්දාහ කර දිෙර කලින් හදපු හැබ කසේගේ උපකරණ මිටවුදු පන්දාහකරතර කලින් හදපු කසේ කියලා උපකරණයක් හොයාගෙන දනවා ඉතින් මේ හොයාගත කෞද කියල හ ුතු පන්දගදර කලින් තම හයා ගත්ත කියෙන ති නට බස්ස ගොඩක් උපකරණය එකක ගනිතම ගන්නය කරන්න බිහෙ වුණා අති අප ඒවයින් ප්‍රධාන ටිකක් කතා කරම ඉතින් මේ ලෝකෙ ප්‍රථම යාන්ත්‍රක ගනිිත කරම කරන උපකරන මේ ලෝක ප්‍රථම යාන්ත්‍රික ගනිත කරම කරන උපකරය හදන්නේ බ්ලේස් පැස්ලසින් බ්ලේස් පැස්ක ලසි තමයි ලෝක පථම යාන්ත්‍රක ගනිත කරම කරනපකරණය හදන්න හැද මේක නම තමයි ඇඩින්න් මශීන් කිය හරි මේ ඇඩි මශින් එක පුොුවන් එකතු සහඩු කිරීම කිය ගනිත කර්ම දෙක කරන්න විතරයි. එතරම මේ බ්ලේස් පස්කල් කියන විද්‍යාජයිසින් ඇඩින් මශී එක හදනවා මේ ප්‍රධාන ප්‍රථම සොරි ප්‍රධානේ ප්‍රථම ්‍යාත්‍රක ගනිත කරමර රපකරණය මේකෙන් පුළුවන් එකතු කිරීම සහඩු කිරීම කරන්න විතරයි. ඉඩ පස්සේ ටික කාලයක් යැනකොටට ගො විල් හෙල්ම් කියන විද්‍යශය මේ බ්ලේස් පැස්කල්ගේ ඇඩික් මශිින් කියන එක වැඩි දිියර කරනවා වැඩි දියරලවරලා ගුණ කිරීම සහ බෙඩීම කියන ගනිික කර්ම දෙකත් කරන්න පුළුවන් විදිහයට මේ ඇඩින් මශිින් එක පත් කරනවා. ඉතිං ඒ මේ අරබසින් එකම අපප්ඩේට්යක් තමයි අම ගොල්ල්හෙල්ම් කියන විද්‍යාශනය විසි කරන්න එකන වැඩින්න් මශින් එකම රह කන්න පු ුණ කිර ීමම ප කන්න हද තු ोट जोश ज वा ला प्रराांन्स जाति මේ ांश जाति वला පच कार् सिस्टम मेගिंगයා හදන්නේ गाणත මේ उपකාරණයක් පරිගන केයක්යා හදන්නේ रेියන න්त्रයක් पाරිगाනයක් මේ නිත उपरර रे ිය න්ंत्रයක් खද මුත් මේ රෙදිවෙන හන්ත්‍රේට පාච්චි කන්න පංච කාඩ ිස්ටම එකේම ඇත්නම් සිදුරු පඥාය කියන සිදුරත් ්‍රමේ කියෙන සිිටම එක පාවිච්චි කල්ලා චාස් බැවේජජින් හදනවා ඇනලිටිකල් ලචචින් කියලා ඇනලිටිකල් ලචි මේක තමයි තකොට මේ දක්වා එන්න පරිගණකවල තියන සංකල්පේ යොදාගෙන හදල යන ලෝප්‍රත්ම පරිගනක එකන්නේ. ආච ආදායන ආදාාන කරන්න බොලන් අපිේ දත් ආදානක කරන්න පුළුවන් ඒවගේම. ත සකස් කරලා පපු තොරතුර හදන්න පුලුවන් ඒගේ තොරතුර සෙව් කල්ලමනතාම් ආචායනය කල්ලා තියාගන්න පුළුවන්ඉට පස්සේ තොරතුර ප්‍රතිධානය කරන්න පුළුවන් මෙන්න මේ සංකල්පේ තියන පලවෙනි කම්බෙට තමයි චා නලිකල් ෙජින් එක කියන්නේ සොරිපොඩ්ඩ පැටුන ා බේ නි ලිල් ලෙජන කියන්නේ මේ සිදුර පත් ිස්ටමක පවිච්චි කල පංචකාඩ ිස්ටම එක පාවිච්චි කගල දන ලෝකෙ පරිගනක පලවෙන්නේ පරිගණකය සියල්ලම සිදු කරන්න පුළුවන් එකන මේ දක්වා තියන පරිගණක වලත් තියන ආධානය සකස් කිරීම ආචයිනයසා ප්‍රතිධානය කියන ක්‍රම හතර හරි. එතකොට මෙන මේ හේතු නිසා මේ දැන්ටක් තිය පරිගණක මේ සංකල්පේ නිසා මේක ගොඩක් පරිගණකයේ දියුණෝ ට වහල් වවා නිසා මේ කියනවා පරිගණකේ පියා කියවා ඉති මේ ිො ඇටිකල් ලචන් එකට පචකා සිිස්ටම් එකේ ගනක වැඩ සහ නිර්මාය කර ොනගනම පංච් කාඩ් සිස්ටමක පවිච්චි ගක කැම්ටකට පරිගනක වැඩසටහන් නිර්මාණය කරන්නේ චාර් බැවේගේම යාළුවක් ඉන්නවා ඇඩා අඔබට ලව්ලෙස් කියලා කාන්තාවක් ඒතකොට එයා තමයි මේකට පරිගනක වැඩසටහන් නිර්මාණය කරන්නේ කියැන පංච කාඩ් සිිස්ටම් එක මෙ සි දුරපත් සිස්ටම් එකට ලෝකෙ ප්‍රථම වැඩ ශිල්පනය තමයිමනත් ෝක ප්‍රථම ප්‍රෝග්‍රම තමයිතකොට ඇඩ ඔගස් ටාල් අව්ලේස්කය ඉතින් ඔන්න විදිය තමයි මේ පරිගණන්නක ඉතිහාසේදිය නිට පස්ස කාලයක් කැනකොට මේ මෑතකදී මේ හාවර්ඩ් ඩේකින් විසින් ලෝක ප්‍රථම ස්වංක්‍රීිය අනුක්‍රමණීය පාලන ගනක ඇන්ත්‍රේ හදනවා ගැන ස්වාංකරන ස්වංක්‍රීියව මේ ඇල්ගරිදම් හකට යන ඇල්ගොරිත්දම් හකට යන අල්ගoriරිතමම් කියනවට තියෙන දන්න අනුක්‍රමේකට යන පාලණයන්තරයක් හදනවා ඇවිලලා ගන කියන් ල්ටක් හදන එක මක්වන්තමයි හදන්න එක හදන්න IBM එම නතන් ඉන්ටනශල බිස්ට මිසින් කියන ආාගමය සහ ඇදව තමයි මේක හදන්නේ ගැන්න අබම් ගන සමගම දැටත් තියවා දැටත් කම්ප ර දහනවා ැ දැටත් කම්ප පත් ම කම්පියුට හදන ඉටශල් ි ින් කියන වාගම. අරම්බලදන දනස ද තර බහෝම මතකද හරි ඊලකට කතා කරන්න තියෙන්නේ ටිකක් බැරෑරුම් මාතෘකාවක්වගේම ටිකක්කාාලයබිට යන්න මාතෘුකාව හරිද පරිගනක පරම්පර මේටික යා නි වාරෙන්ම මතක තියගන්න ඕනේ හරිද මේ හයිල්ලයි් කරලදේදික අනිවාර මතකතියායගන්න ඕනේ ේටික ටිකක් පඩන් කරගන්න මාරුයිත් තුන්හතර පාර බලන්න ගේ බිත්තතියට යන්න පුළුවන්න්න මේ නොට එක බිත්තිියයට යයාගන්නන්නේ කියන්නේ නිසර ගැන විදරීම හල දයාාගතුත් මං හිතන එක පාඩ ව කිය මොක මේට බැලෑරුම් කරුණ හරිගන පරම්පරගෙනන දැඟ ගැන මේ කැම්පියුටේ ටජෙන් කැුරක්න්න එක මේ මේ පරම්පරාගන්නේ මේ පරිගණකේ දුඩාංග තාක්ෂණ ඇත්ත ඔසේ මේ මේ විකල් ලතින්නේ මේ පරම්පරාදැන් ඔයාලා පාවිචයන මේක ටෙන්ජෙන් එක ල්ජෙන්නයක් ඒ කියන කැම්ියටස්ව යෙවේෂණ කර මේ තියෙන් හැරි ඉදි මේ ජෙනරේෂන් එක මේ දුෘඩාංග තාක්ෂණ ඇත් එක්ක බෙදෙන වර්ගී කරන ද මේ බෙදන චෙනරේෂන් ප්‍රධානශයන් ජෙනරේන්ස් පහක් තියනවා. පළවැවෙනි පරම්පරාව ද දෙවනි පරම්පරාව තුන්ගනි පම් පරාව හතරවැනි පරම් පරාවව පසන පරම්පරාව විදිල අි මේ පරම්පා පහ ගැනම පිළිවලට කතාගරෙන සහම එක සියල්ලම කියන්නේ නෑ වැඩ පුළන් පිට පොතකොඩ්ඩක් බලලා එක ඉගන ගන්න ඇගේෙන පොත පොඩ්ඩක් බලඒ එක චුට්ටක් පාඩන් කරගන්න. හරි. මේක උනා මයි උමනාටික තමයි කියෙන් හරි තොර පලවෙනි පලම්පරාවේ පාච්චි වන්නේ රික්ත නලෙමනැත්තා වැැුම් කියබ්ස් කියන සිිටම්ම එක කියන්න මේ වැකුම් කිවබ්සලින් තමයි මේක හාඩවාය කහෙම නත්තංම් දුෘඩාංග කොටස හදලා දන්න එතකොට මේක දත්තා ආධානය කරන්න ප්‍රතිධානය කරන්න සකස්තලට පංකකාඩ සිිස්ටම එක තමයි පාවිච්ච වෙන නැත සිදුරුපත්තමයි භාවිතා වෙන්න එතකො මේ ගොල්ලො මේක භාවිතා කලයට මුරදු පාංග තමයි එසම්බි ශාව සහ න්ත්‍රවාශ ි ජ ස්සි ංජ් තම මේක පවිච්චි කලදී. හරි ඉරගේක දෙවනි පරම්පරාවේ පරිගණක මේකට මේගොලු පාවිච්චි කල තියන්නේ ට්‍රන්සිස්ටස් මේකට මේගොල පාවිච්චි කල්ල තියන්නේ ට්‍රන්සිිර්ස් හරි ට්‍රන්සිිස්ටර්ස් තමයි මේක ප්‍රධාන දුඩාන්ද එවගේ මේක උසස් මට ක්‍රමලක වශ ම හෙව පෝගමල් ජ පාච් කල් යන ප්‍රගමල් ජ පාච්ි කලනගේ. සමිභෂාවන් මේ වෙන කොඩක් පාවිතා කරල නියනම් එතම මේ පලවෙනි දෙවැනි පරම්පරාදෙ ගතර පස් යි ඒ දෙක අතර පොඩ්ඩක් කතා කරගත්තෙම ලක්ෂණ පළවෙනිි පරම්පරාව ගොඩක් ග්ලොක්කූඒ වගේම ගොඩක් කෙමින් ක්‍රියා කරන කැපිවර ගතම පළවැනි පරම්පරාව කම්පවරස වගේ ගොඩා කරන්ටේ ගැනයවගේම පුරාම විදුලිය මෙව කරනවාමිලෙන් ගොඩක් අධකයි විශාල තාපයක් මිකතුවල තාප ය මේ විනාශ කරන කර ශක්තිය වැඩිපුර පාවිච්ි කරන්නා දෙවනි පරම්පරාවෙනකො තපේ ගොඩොක් ලොක්කොඩ භාවිතා කරන්නේ එක ්‍රාපය ගොඩක් අඩු කරන අ වගේම ගොඩක් ම අඩු ඉදුරි පරිපෝජන ඇතමයි වෙන්න වගේ සාමාන්‍ය පළවෙනි පරම්පරාවේ පද්දතිවලට වඩක් වේගවත් වෙන පරවිනි පරම්පරාව පරිණනකොටොඩ ගොක් වේගවත් නමු මේකත්යක් විශාලයි සාමාන ලොකොඩට විශාලයි සාරි ප්‍රාණය ුඩයි නමුත් මේ ඉදිට එන්නෙන්න්නන්න තවත් කුඩාව වෙන හරි දෙතකොට මේගන් නිලෙන් අධිකයි දෙවන පරම්පරාවේ පරිගණගත් ිලෙන්න්න අධිකයි නමුත් සාමාන්‍ය වේගයක් තියෙනවා ඉළඟට තුවැනි පරම්පරාවේ පරිගණගොලටයනකොට මේ ගොල්ල පවිච්ච කරණය යිIC එකන්නේ ඉන්ටග්‍ර ටම් ඉන්ට්‍ර ස අනුකුලිත පරිපත. හරි මේගොල පාච්චරණ යිIC කියන සිිස්ටම් එකඉ දුරඩාංගොල්ඩ පාවිචරන්නේ යිIC කියන සිිටම් එක මේ ගොල්ලට මේ සෙව් කරන්න ට සේකරන්න මේ ගොල් ම කදදාගන්න හම තන් ේට ආචය කරලා දයාගන්න මේගොල්ලො දරඩ තැටි පාගිච්චි කරනවාඒවගේම මේ දත්තා ආධානය කරන්න කම්ියරේට මෞස් එක සහ කීබෝඩ් එක යස් කරන්න පටන්ගන්නේ මවස් එකක කබෝඩ්ඩ යස් කරන්න පටන්ගන්නෙන් මෙන්න මේ තුන්නන පරම්පරාව පරිගන්න සමෙන් නනි පොඩ්ඩක් කර ග ොස් එකක් තිවෙනවා මේ මෙතන අනිතනන්න මක්කර පොඩි වැඩක් කරන හැබැත්තේ ගනන්ගන්නප හරි. තුන්වෙනි පරම්පරාව පරිගණක වල භාවිත කර මුුදුග්‍රාන්ග තමයි මේකත් පාවිච්චි කරන්නේ හයිලල් කම්පියට පොෝගමල් ලැංවේජ පාවිච්චි කරන. ගේම මෙහුම් පද්දික් හැදෙන් එ මෙන්න මේ තුන්වැනි පරම්පරාවවෙදි මෙහුම් පදජිය පාවිතා කරන්න ගන්න මෙන්නේ තුන්වැනි පරම්පරාාවවෙදි. එලාට හතරවෙනි පම්පරාාවදි පාවිච්චි කරන යිIC තමයි හැබැයි ගලොකු ලාජ ස්කේල්ලකටයක් විශාල ප්‍රමාණය අනකුලිත පරිපත තමයි මේ ගොල්ල භවිතා කරන්න එතකොට මේකෙද වෙන ප්‍රධානම භාවිත වෙන ප්‍රධාමද තමයි ජ එමනත්තන් ග්‍රෆික් ය ඉන්ට පේසස් පාවිච්චයන ඒ කියන්නේ චිත්‍රක අතුර මූුණත් අනිත්‍යවයි තිබ සල් එෙනත්තන් මල් ලයි ඉට ේස් කියන්නට අකරටක මයි තියන දදාරෙගද ටර්මිල් එකව ඩෝස් ර්මනල් එක තමයිවට පවිචරන්න පුලුව දරැ කිදර අපි ටයින් කල හොත් වෙලාව ස්පලේ කන ගේදවදම තියෙන්නේ හැබයි හතරනිි පරම්පරාවට එෙනකොට යාට මේ අයිකන් කලික් කරලා වැඩ කරන්න හ හැකෑව ලබාදීලා තියනව හතරනි පරම්පරාව පරිගණක විසි. ඊළඟට පස්සනි පරම්පරාව පරිගණක කියන්නේ මේ දක්වා තියන එකන්නේ එදදා නම්සේ සසුනමේද මේ දක්වා තියන පරිගණකවලට මේවැවෙල්ලා යි තමයි හැබැයි අධික ප්‍රමාණය අරග විශාල ප්‍රමාණය මේ ඇවිල අධික ප්‍රමාණේ අල්ටාරාජ් ස්කේල් හරි අල් රාජ් ස්කේල්ඉන්ටගෙට සිම් ඉන්ටගටර් සර්ගි් තමයි පාගච්ච වෙන්නේ තකොට U අග තමයිකට කියන්නේ. භාවිතා කරන මුරුදු කාංග කියයන්නේ විශාල වශයෙන්ම මේක තියන ලොක්කුම ප්‍රවණතාවත් තමයි අන්තර්ජාලය එකතු වෙනවා මේ පරිගණකත්තෙක් සබන්දලා වැඩගනටන්තර්ජාලය එකතු වෙන්න මෙන්න පස්වැනි පරිගණන පරම්පරාවදේ වගේ රූ පහමනැත්තං පින්තූර ෆොටෝස් වීඩියෝස් මේ වගේ ඒව එකතු වෙන්නත් මෙන්න මේ පස්වෙනි පරම්පරාවේ පරිගණක වලදී. හරිද කොට මෙන්න මේටික තමයි ප්‍රධාන වශයෙන්ම පරිගණක පරම්පරාගන කතා කරන්න තියෙ හරි ද මං හිතවා පරිගණක පරම්පරාස් කියන කොටස නං සහ පරිගණගේ පරිනාමගේ පොටසනම් චුට්ටක් තවය බලන්නෝන මොකද මම එක පාක් කිව්වට ඔයා මත කියන්නේෙනෑ හරි පොඩක් හ පව හපවේ එක ම් පාක්ව බැලෙන්න්නවන උඩ ිකනන් ව මකතතියාගන්න හරිම ලේසීමකද ොටි කේතිුණ තොරතුරු සංවේදන තාක්ෂණයේ විධ අංශවලට කෝම පාවිච්චි කරන්නේ වගේම. ගේ නනිසි ප්‍රති පල තොරතුරක් ඇන්නම කද දත්තයක් ඇනම කද පද්තියක් ඇනම ද මේගේ තාරිික් නතිබ. ඉතින් හරිම සරලායි ඒික පොඩක් මේ අමාරුප එකක් තියනෙ හයවෙනි කොටස තම ඒ මේ තියන මෙ මේ කොටසඉඳ තමයි පොඩක්ර හරිගණගේ පරම්පරාටික සහ පරිගනගේ පරිනාම කොටස තමයි චුට්ටක්ගේ අමාරුවෙලා තිය නෙමනැත මේක හරිම ලේසි කොටසක්. හරිද. වි සාරංශය වැත්තරයම සාරංශයත කියලම පාඩම ඉවර කර. වෙන්වෙන් වශයෙන් ගත් කල තොරතුරක් ලබාදීමට අසමත් රූප ඉලක්කන් සලකුණ හෝ වචන දත්තරේ සැඳදිදඩු අපිතාගරය එකක දත සක්ස්කරීමෙන් තොරතුර ලාගතැකිවේ තොරතුර තිරල නීම සඳපකාරවේ ඒග කතා කර කම්පියට එක පද්දතියක්. අප ඒත් කතතාගර සහතැම්බියුට එක හර වෙනත් පද්දිගනත් අප කතා කර. ඉ පස්සේ දත්ත සකස්කිරීම සඳහා පරිගණකාහ පරිගන්න ගොප කරණ භවිතා කෙරේ එකත් කතාගලා දත සබාදීම ආදාානය කෙලත් කිව්වා තොරතුර ලබාගැනීම ප්‍රතිධානය කෙලත් කිව්වා රඟට තොරතුරවල ගුණත්මක වවෙන්න තොරතුර තියන්න ඕනේ ලක්‍ෂණටය කතා කරා. ඉඩ පස්සේ දත්තා ආදාානය සකස්කිරීම තොරතුරු ප්‍රතිධානය කියන්නේ පද්ධතිය කියන ප්‍රධාන කාරයකගේ ලබි කතාගර. ඉඩ පස්ස ඒක තවක් ආචානය කෙලත් දෙවෙන්න ඕනි තොරදුරු සන් ේදර ක්ෂනය කග කියන සකස්කරගත් ත්තු ොතුරුව තත්ත නෙමේ ත කරගත්තු. තොරතුරු. හුවමාරු කර ගැනීම තාක්ෂණය තමයි, තොරුදුර සන්න්‍යවේදර තාක්ෂණයකෙල් කතාකර අපිකට ොටික් පැදිලිවෙන්න කතා කර. ඉළඟට තොරතුරහ සවේදර තාක්ෂණය යෙදුම්මගේ මිනිසාගේ අර කාරයන් පහසු කරගන්න සහක්ක එක. තැන්තැන්වලට යොදවනනාකාරය බිබඳ කතා කරයි එකග රච්චයටට අධ්‍යාපනයට සෞකට කොහොමද මේ යිCT කියන විෂය යොද වන්න කිය එක ගැන කතා කරා ඉළඟට පරිගනගේ පරිනාාමය පිලිබඳ කතා ටික කතා කර. ඉතින් ඔන්න ඕක තමයි පාඩ මේ සම්පූර්ණ කන්ටෙන්න්් එක වෙන් හැරිද. තින් මේ පාඩ මේ සම්පර්ණම කොටස්ස තමයි යබි කතා කර. ඉදි දැංආඩ පුළුවන් පාඩමට අදාළ පේපර එකට උත්තර ලියන්න ඉති උත්තර ලියන්න කිවට මේ එක න් Onlineයින්ේ එක. මම ටෙල්රම් රප් එකගේ පල ඩිස්කපෂන් එක දාලා න Google ෆෝම් ලින්ක එක ඔයාට පුලුවන් මේ MCQ ප්‍රශ් පත්ත්‍රර උත්තරලියලා ඔයා මේ පාඩම කොච්චරදුරට වටහා ගත්තද කියලා. ඔයාටම නිගමනකටන්න ඉතින් ට පුළුවන් පල ඩස්කපෂන් එක කියෙන ලිින්කගේ හිලා පේපරය එක කරන්න ඒගේම අපිඒ පේප එක කරපු කෙනාව පේපෙක කල්ල වැඩිපුරම ලක්ුණු ගත්තු කෙනවාාව ඊළඟ වීඩියෝකේදී පෙන්නන පෙන්ෙනවා කියෙනන්න ඉතිං අවද ගත්ත කියෙන ම කියන්න. ඒගේ මතක් කරනනි මේ පේපේේ ප්‍රශ්නක ට හදලදුන ගමිකයියා බොහොම ස්තුති ගමිකයියේ කරපු දවට ඒ ගොඩක් වටිනා ඇතර මේ වීඩියෝ එක වගේම වීඩිය එකට වගේම මේ ඉස්රාවල ලියන්න නංගිල මාල්ලිල්ලාට ඉ අප ගරුපලයි නංගිලාමලත් ගොඩක් කලඩම පේපය කලියයි ඉතිං බොහොම ස්තුතියි හපව ස්තුති කරන්නා ගමිකයියට ඉතින් යාලටමොකද හිතන්නේ අද කරපයක් ගැන්න විීඩියෝ එක සහම පාඩම සම්බන්ධය මනවා අද හිතයෙන්න්නේ සහ පඩේ මනහරි තේෙන් ෙක්ද තියෙනන අනිවාරෙන් පල් හා ෂ එක තියෙන ලින්ෙක් චට රප එකට සහ ටිලගයම් ैනල්ල එක අනිවාරෙන් දර චයිෙන් හමනත්න පල්හැ කෙන්ට් එක් දන්නවාආට අපි අනිවාරෙන් ට හෙල්පක දෙෙනවා. ඇති මතක්න්න චැනලෙ සස්क्රाइब කල තියායගන්න අනිවාරෙන් මේ විඩියෝ සිරිස එක ඉස්සරහටරගෙනන ීඩියෝ සිරිසේ තුරු පාඩනට ඉස්සහට කරෙනවා. ඉතිංහෙන ජයවේවා සතුවින් පරිස වෙගෙන් අනිवाරයි පාඩක්ගල්ලා විභාගට හොඳර ෆේස් කරන්න හැකාව ලැබේවකි එන ප්‍රාර්ථනා කරනවා.